හැමටම අයිබුවන් පුතේ සුබ දැසනක් වේවා. ඔගොල්ල අදත් එකතු වෙලා ඉන්නේ අද දිරණ එඩියුකේෂන් නාලිකාවත් එක්කලා උසස් පෙළට අත්තලක් විදිහට සංවිධානය කරන පාඩම් මාලාවේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් මාලාවත් එක්කලා. හරි. ඔන්න දැන් ඊභාගයට දින තීන්දු වෙනවා. අපි මේ පටිගත කිරීම කරනකොට අපොස සාමාන්‍ය පෙළ විභාගයත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ විභාගයටත් පොඩි දුවල පුතාලා ලියනවා. ඉතින් ඔයාලා වගේම ඔයාලට මතකයිනේ ඔයාලා ඔලෙවල් විභාගේ ලිව්වා. ඒ ඔලෙවල් විභාගේ ලියනකොට දැනිච්ච හැඟීම. ඉතින් ඊට වඩා ලොකු විභාගයක් මෙයා ලියන්නේ. ඔයාලියන්නේ උසස් පෙළ විභාගය. ඉතින් උසස් පෙළ විභාගය දැනට තීන්දුව කරලා තියෙන්නේ නොවැම්බර් මාසේ තියන්න. ඉතින් ඔය දින වකවානුත් එක්ක තීරණය වෙලා දැන් ඔයාට විභාගයට බොහොම ළඟ කාලයක් එන්නේ මාස 6කට වගේ ආසන්න කාලයකට ඇවිල්ලා තියෙන පුතේ. ඉතින් ඔයාගේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. ඔය ගොඩ ගහගන්නේ නැතුව හෙමින් වැඩ ටික කරගෙන යන්න. සහ මේ කාල සීමාවේ තමයි අර අපි කියන්නේ ටර්නින් පොයින්ට් එක එනවා කියලා. කියන්නේ තීරණාත්මක අවස්ථාව. ඉතින් මේ කාල සීමාවේ පුතේ ඔයාගේ වැඩ තුන හරියට කළමනාකරණය කරගන්න. ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණය. මේ වැඩ ටික ඔයා හොඳට කළමනාකරණය කරගන්නවා නම් පුතේ ඔයාට උසස් පෙළ හොඳම රිසල්ට් එකකට යන්න පුළුවන්. අර වැදගත් වෙන්නේ ක්‍රමානුකූලව වැඩ ටික කිරීම. ඉතින් මේ අපි දැන් අවුරුදු 3ක් පුරාවටම මේ පාඩම් මාලාව සංවිධානය කරගෙන මේ 4 වෙනි බැජ් එක 2021 අයට කරා 22 23 දැන් 24 ඔයාලටත් මේ වැඩසටහන් මාලාව කරනවා. ඉතින් දැන් මේකේ ගොඩක් පාඩම් කොටස් අපි කොටසින් කොටස කරගෙන ඇවිල්ලා තිනවා. ප්‍රශ්න ගොඩාක් විශාල සංඛ්‍යාවක් තිනවා. ඔයාට ඒ පරණ වීඩියෝ ටිකත් YouTube එකේ බලන්න පුළුවන්. හරි, ඒවා බලලා ඒවැය ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයා ඒ හැම වෙලාවෙම ඔයා පාසල් පන්ති ඒකත් එක්කලා මේ තාක්ෂණයත් ඔයා පාවිච්චි කරන්න. ඒකේ ඔයා හොඳම රිසල්ට් එකට එන්න මහන්සි වෙන්න, හොඳම ප්‍රතිඵලය තව වැඩි කරගන්න මහන්සි වෙන්න. එතකොට ඔයාගේ රිසල්ට් එක හොඳම රිසල්ට් එකක් බවට පත් වෙයි. ඉතින් මේ අර එක එක ඉල්ලීම් තියෙනවා. මේ කොටස කරලා දෙන්න. ඉතින් අපි මේ ඉල්ලීම් වල වැඩි ඉල්ලීම් තියෙන ප්‍රමාණයන් එක්කලා බලලා දැන් ඒක ලංකාව පුරාම දුවල පුතාලා නරඹන වැඩසටහනක්, අධ්‍යාපන වැඩසටහනක් වෙලා තිනවා. ඉතින් ආසන්න සම්මාන වල කීපයකදීම මේ නාලිකාවත් සම්මානෙන් පිදුම් ලැබුවා. ඉතින් ඒ අධ්‍යාපන වෙනුවෙන් කරන දේවල් තමයි. ඉතින් ඒ නිසා ගොඩක් අය ඉල්ලලා තිබ්බ මේ මෙන්න මේ පාඩම් කොටස් වල පොඩි පොඩි පැටලි සහගතයන් තියෙනවා. ඉතින් අපි ගොඩක් පාඩම් කරලා තිනවා. දැන් 2024 වලට පටන් ගන්නකොටත් මේකේ මුල කොටස මම කළා. ඒකේ වීඩියෝ එක තියෙනවා. ඒකත් බලන්න පුළුවන් ඔයාට. සහ අද පාඩමට යන්නම්. අද පාඩම මේ සර් මේ ව්‍යාපාර පරිසරයේ මුල ටික නම් හරි. ඒකේ ඊළඟ ටික කියලා දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ දැන් අපි ව්‍යාපාර පරිසරයේ මුල ටික කතා කරා. අද ඔයාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාර පරිසරයේ ඊළඟ කොටස. ඒ කියන්නේ අපි ව්‍යාපාර පරිසරයේ කතා කරන්න පටන් ගත්තාම පුතේ මේ ව්‍යාපාර පරිසරය බෙදෙනවනේ කොටස් වලට. කළමනාකරණ ප්‍රවේශය අනුව බෙදෙනවා කොටස් දෙකකට. ඔය අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. එතකොට ඔය බාහිර පරිසරයත් ආයෙ කොටස් දෙකකට බෙදෙනවා ආසන්න පරිසරය සහ සාර පරිසරය කියලා. දැන් අපි කලින් වැඩසටහනේදී මෙන්න මේ ව්‍යාපාර පරිසරය අපි කතා කළා. අපි ව්‍යාපාර පරිසරය කතා කරා. ඒකේ මොනවද වෙන්නේ කියලා කතා කරා. මේ මෙයා ගැන කතා කරා. මෙයා කතා කරකොටනේ බෙදිලා එන්නේ. ඊට පස්සේ අපි අභ්‍යන්තර පරිසරයේ සාධක ටික ඔක්කොම කතා කළා. අභ්‍යන්තර පරිසරයේ සාධක හොඳට තිබුණොත් අපි කිව්වා ඒවා ශක්තියින් කියලා. අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධක ටික අපි එකින් එක කතා කරා. මේ ව්‍යාපාරයක් ඇතුලේ තින්න ඊට බලපෑම් කරන කණ්ඩායම්, අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය, සම්පත්. ඒ කියන්නේ පුතේ අපි මේ ඒ ටික කතා කරලා ඉවරයි. ඒක කලින් වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ තමයි ගොඩක් අය ඉල්ලීමක් කරේ සර් මේ බාහිර පරිසරයේ කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකත් එක්කලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔන්න ඔය කොටස් ටික. ඉතින් ඒ හින්දා මම අද හිතුවා දැන් ව්‍යාපාර පරිසරේ පොඩි මතක් කිරීමක් කරලා ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ පුතේ අර අපාවට වටපිටාව වගේ තමයි. ව්‍යාපාරයට බලපෑම් කරන සාධක. ඉතින් ඕක කෑලි දෙකයිනේ. ඇතුලේ ඉන්න සාධකයි එළියේ ඉන්න සාධකයි. ඕකේ දැන් අපි ඇතුලේ ඉන්න සාධක කතා කරලා ඉවරයි. ඒ හින්දා මම අද ඒක කතා කරන්න යන්නේ. එළියේ ඉන්න සාධක තමයි අපි කියන්නේ බාහිර පරිසරය. ඔය බාහිර සාධකවල තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක අපිට පාලනය කළ නොහැකි. يعني පාලනය කරන්න බෑ. වැදගත්ම දේ තමයි අපි ඒකට අනුව හැඩ ගැහෙන්න ඕන. දැන් බාහිර පරිසරය පාලනය කරන්න බෑනේ. ඒතකොට අපි සාමාන්‍යයෙන් ඔය අපි කියනවා මේ අර වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා හිටු. ඒකේ තේරුමක් තියෙනවනේ. ඒ කියන්නේ ඔය ඒ තැනේ හැටියට අනුගත වෙනවා කියන එක. දැන් අභ්‍යන්තර පරිසරය අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි බාහිර පරිසරය අපි ඒකට අනුගත වෙන්න ඕනේ. දැන් ව්‍යාපාර ලෝකේ තියෙන අභියෝගය ඕක තමයි. අපිට ඒකට ගැළපෙන්න පුළුවන් වෙන්න ඕන.
එතකොට තමයි පුතේ අපිට පුළුවන්ගෙන් යා තැන් අපි ඒතැනට ගිහිල්ලා ඒතැනවේ හරි විදියට ව්‍යාපාරය කරනවන අන්න අපි සාර්ථකයි. අපිට බාහිර පරිසරය තියෙන හැම සාධකයක්ම වෙනස් කරන්න බෑ. ඒකට අනුව අපි හැඩ ගැහෙන්න ඕන. අන්න ඒ සාධක තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔය බාහිර පරිසරය කියන්නේ එතකොට පුතේ අපි මේකේ අභ්‍යන්තර සාධක ටික කතා කරලා ඉවරයිනේ. අයිතිකරුවෝ, කලමනාකරුවෝ, සේවකයෝ මේ ඕගොල්ලෝ අපි ඔක්කොම කතා කරා. සේවකයන්, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සම්පත් මේවා ටික අපි කතා කරලා ඉවර කරා. ඉතින් මේ පරිසරය විශ්ලේෂණය කරාම අපි කිව්වා මේ අභ්‍යන්තර පරිසරයේ හොඳ දේවල් ශක්තියින් කිව්වා. නරක දේවල් දුර්වලතා කියලා කිව්වා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ බාහිර පරිසරයනේ. මේ වර්ගීකරණේ බාහිර පරිසරය. මම ওই පොඩි මතක් කිරීමක් කරේ කලින් කොටසේ. ඒතර ඔයාලා කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකේ මුල කොටස එතකොට තියෙනවා. ඒතර බාහිර පරිසරය තමයි මේ එළියේ ඉන්න පරිසරය. ඔන්න ඔතනින් තමයි පාඩම පටන් ගන්න තියෙන්නේ. එතකොට පුතේ මේ බාහිර පරිසරය. ඒ කියන්නේ එළියේ තියෙන මේ ව්‍යාපාරයට පිටතින් ඇති. පූර්ණ වශයෙන් පාලනය කරන්න බෑ. මේක අපිට සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ. හරි. ඒ වගේම මේ විශ්ලේෂණයෙන් අපිට අවස්ථා තර්ජන අඳුන ගන්න පුළුවන්. ඒ මොනවද කියලා මම කියලා දෙන්න. දැන් අභ්‍යන්තර බැලුවාම හම්බෙන්නේ ශක්ති දුර්වලතා. බාහිර පරිසරය බැලුවාම වෙන්නේ අවස්ථා තර්ජන. ඉතින් මේ බාහිර පරිසරය අපි මේ තියෙන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන වැදගත් වචනි පුතේ. ව්‍යාපාර ආයතනයේට පිටතින් නැති සියලුම දේමි. දැන් මතක තියාගන්න ඔය සියලුම දේ කිව්වහම් පුතේ ඒකේ පණ ඇති පණ නැති ඔක්කොම අදාළයි. ඒතර බාහිර පරිසරයේ පුතේ සියලුම දේවල් ටිකට අපි මූණ දෙන්න ඕන. අපිට ඒක පාලනය කරන්න බෑ. මේ අවුව වැස්ස කියන එකත් අපිට පාලනය කරන්න බෑනේ. ඉතින් ඒකටත් අපි මූණ දෙන්න ඕන. මේ හැමදේම අවුව වැස්ස ඉරෙලිය මේ හැමදේම බාහිර පරිසරය. පණ ඇති පණ නැති ඔක්කොම. එතකොට අන්න ඒක තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. ඒතර මේ බාහිර පරිසරය තමයි ඉගෙන ගන්න හදන්නේ. මතක තියාගන්න බාහිර පරිසරයේ කෑලි දෙකක් තියෙනවා. ආසන්නයි සාර්වයි. දැන් අපි කතා කරන්න හදන්නේ ආසන්න බාහිර පරිසරයේ කෑලි දෙකයි ආසන්න සාර්. ආසන්න මතක තියාගන්නකෝ. හරියට නිකන් අපේ ගෙදර නෙමෙයි හැබැයි එළියේ හිටියට අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙන අය. හරියට නිකන් ඔයාගේ ළඟම නෑයෝ. ළඟම නෑයෙක් ගොහම මේ දුර ප්‍රමාණය නේ වාන්නේ හිතේ ළඟ. දැන් ඔයාලගේ නෑදෑයෙක් ඉන්නවනම් නිතරම කතා කරන. දැන් අලුත් අවුරුද්ද පහ වුණා. ඔය අලුත් අවුරුද්දට ආව ගිය. හරි ළඟයි හැමදේම කතා කරලා කියනවා. ඔයාලේ අම්ම පොඩි දෙයක් වුණා ටක් ගාලා කෝල් කරලා කියන්නේ හට. අන්න ඒවා අපි කියනවා ආසන්න පරිසරය. දැන් ඒ වගේ තමයි පුතේ. ව්‍යාපාරයකටත් ආසන්න පරිසරයක් තියෙනවා. එළිය නිතර නිතර හම්බ වෙන. ඔය ආසන්න පරිසරය කියන්නේ පුතේ මේ ව්‍යාපාරයෙන් පිටත තියෙනවා යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. ඒකෙදි අපි කියන්නේ මේ සුවිශේෂී සංවිධාන එළියේ ඉන්න සුවිශේෂී සංවිධාන හෝ කණ්ඩායම්. එළිය තමයි ඉන්නේ. එයත් එක්කලා අපේ ළඟ සම්බන්ධයක් තියෙනවා. හරි ළඟයි සම්බන්ධය. හරි කිට්ටුයි සම්බන්ධය. එළිය හිටියත් නිකන් ඇතුලේ වගේ තමයි. දැන් එළියේ හිටියට අපිත් එක්ක නිතර සම්බන්ධ නැහැ ඉන්නේ. අර මං කිව්වේ ළඟම නෑයෝ. හොඳම යාළුවෝ අන්න ඒගොල්ලෝ එළිය තමයි හැබැයි සුවිශේෂී. ඒතර මේ නිර්වචනේ නෙමේ ව්‍යාපාරයේ බාහිර පරිසරය. එළිය තමයි ඉන්නේ. ව්‍යාපාරයට බලපෑම් කරනවා. සුවිශේෂී සංවිධාන හෝ කණ්ඩායම්. විශේෂයි අපේ ජීවිතේට හරි වැදගත්. එතකොට යාළුවෝ වෙන්න පුළුවන්, ළඟම නෑදෑයෝ වෙන්න පුළුවන්. අන්න ඒගොල්ලෝ අපි කියනවා ආසන්න පරිසරය. දැන් අපි බලමු කවුද ව්‍යාපාරයක ආසන්න පරිසරයට යන්නේ කියලා. ඉතින් ව්‍යාපාරයක ආසන්න පරිසරයට යන පළවෙනි සාධකය තමයි ව්‍යාපාරයේ වැදගත්ම සාධකය. එයා තමයි වැදගත්ම සාධකය කවුද? ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවෝ කියන්නේ කවුද? ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලට ගන්න කට්ටිය. ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ කවුරු කියලාද? මේ මිලට ගන්න අය. මේගොල්ලන්ට තමයි අපි කියන්නේ ගනුදෙනුකරුවෝ. හොඳට මතක තියාගන්න ව්‍යාපාරයේ වැදගත්ම සාධකය මේගොල්ලෝ. හැබැයි තීරණේ මතක තියාගන්න. වැදගත්දේ එයාලව අපිට කිසිලෙසකින්වත් මොනවා කරන්න බැරිද පුතේ? පාලනය කළ නොහැකි. පාලනය කරන්න බෑ. යම් තාක් දුරකට ඕනම් පාලනය කරගන්න පුළුවන්. 100%ක් පාලනය කරන්න බෑ. ඇතුලේ සාධක එහෙම නැහැ. ඇතුලේ සාධක අපිට පාලනය කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි ගනුදෙනුකරුවෝ කියන්නේ එළියේ ඉන්න සාධකයක් එයාව පාලනය කරන්න බෑ. එහෙනම් ඔන්න පළවෙනි සාධකේ හරි. ඔය ආසන්න පරිසරයේ ඉන්න පළවෙනි සාධකේ ඒගොල්ලෝ තමයි ගනුදෙනුකරුවෝ භාණ්ඩ හා සේවා ගන්න කට්ටි. මම ওই රූපෙම ඔයාලට දාන්නේ. ඒතර හොඳට මතක හිටිනවා. කඩේට ගිහිල්ලා භාණ්ඩ ගන්න කට්ටිය. හරි. ඊට පස්සේ පුතේ දෙවෙනි කට්ටිය. ඔය දෙවෙනි කට්ටියට අපි කියන්නේ සැපයුම් කරුවෝ. එළියේ ඉන්න ළඟින් ඉන්න කට්ටිය. දැන් හිතන්නකෝ බේකරියක් කියලා. මේ දැන් බේකරියක් ගත්තාම බේකරියේ සැපයුම් කරුවෝ. දැන් ඔයාට සැපයුම් කරුවෝ ගුවහම මේගොල්ලෝට අග්ගාලා හිතෙන්න පුළුවන් නේ. පිටි සැපේන කට්ටිය. ඔව් ඒගොල්ලෝ තමයි. ඊට පස්සේ සීනි, ලුණු, අරව මේවා. ඊට අමතරව මේ තව ඉන්නවා අපේ සැපයුම් කරුවෝ ඈ. ඒ කියන්නේ ජල මණ්ඩලය වෙන්න පුළුවන්. විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්. මේ ව්‍යාපාර සැපයුම් කරුවෝ අපි නිතර නිතර හම්බ වෙන කට්ටිය. නිතර නිතර අපි මෙයාලගෙන්
බාණ්ඩ මිලට ගන්නවා සේවා මිලට ගන්නවා හැබැයි යා මතක තියාගන්න ව්‍යාපාරයට එළියෙන් ඉන්නේ 100% පාලනය කරන්න බැරි පරිසරය පුතේ. ඒතර එයාත් එක්ක අපි සමීප සම්බන්ධයක් තිබ්බට 100% පාලනය කරන්න බෑ. අපිට මේ සියලු සාධක පාලනය කරන්න බෑනේ. දැන් පිටිසපේන කෙනා අපි කියන ගානටම දෙන්නේ නැහනේ. අපිට හැබැයි ටිකක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් එළිය ළඟින් ඉන්න සාධක දෙකයි. එකක් ගනුදෙනු කරවෝ අනිත් එක සැපයුම් කරවෝ. මෙන්න එළිය ළඟින් ඉන්න නිතරම ළඟින් ඉන්න කට්ටිය. කවුද පුතේ? තරංග කරවෝ. දැන් එයා එළියේ හිටියට අපි ගැන හොඳට හොයනවා. අපිත් එයා ගැන හොඳට හොයනවා. මේ තරංග කරවෝ කියන්නේ හොඳට මතක තියාගන්න පුතේ එක වගේ අය. එක හා සමාන නිෂ්පාදන බිහි කරන අය. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මාධ්‍ය නාලිකාවල තරංග කරවෝ වෙන්නේ තවත් මාධ්‍ය නාලිකාවක්. ඒතර බිස්කට් වල තරංග කරවෝ වෙන්නේ තවත් බිස්කට් කම්පැනි එකක්. හොඳට මතක තියාගන්න එයා ව්‍යාපාරේ ඇතුලේ නෙමෙයි ඉන්නේ කොහෙද? එළියේ. හැබැයි සමීප සම්බන්ධයක් තියෙනවා. සමහර ලාට එකට කටයුතු කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. තොරතුරු හොයනවා, කතා කරනවා. අන්න ඒගොල්ලන්ට අපි කියන තරංකරු. මම මේ රූප දාන්නේ මේ තරංකරු කියන්නේ මේ සමජාතියයි නේ. දැන් හැමෝම තරංකරු. මේ හැමෝම තරංකරු. එතකොට මම මේ රූප දාන්න වට මතක තියාගන්න ලේසි වෙනවා. එතකොට දෙරණ ආයතනයේ තරංකරුව වෙන්නේ තවත් මාධ්‍ය නාලිකාවක්. එතකොට දෙරණ FM එකේ තරංකරුව වෙන්නේ තවත් FM නාලිකාවක්. එතකොට උපකාරක පන්තියක තරංකරුව වෙන්නේ තවත් උපකාරක පන්තියක්. ඔය මම කියන උදාහරණ හොඳට මතක තියාගන්න පුතේ. තරංග කරුවන්. එතන තරංගකරුව එළියේ ඉන්නේ. එයත් එක්කලා අපිට සමීප සම්බන්ධයක් තියෙනවා. තොරතුරු හොයලා බලනවා. අපි ඒව බලන්න ඕන. එතකොට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකේ නීති විරෝධී වැඩ කරන්න බෑ. කෙනෙක්ගේ කීර්ති නාමයට හානි කරන්න. ඒව සමාජ වර්ග කීම් වලටත් පටහැනිනේ. තව කෙනෙක්ගේ නිෂ්පාදන හොරකම් කරන්න. එහෙම කරන්න බෑ. හරි. එහෙනම් එළියේ ඉන්න ආසන්න පරිසරයේ ඉන්න තුන්වෙනි සාධකය තමයි කවුද පුතේ? තරංගකරුව. මෙන්න. ඊළඟ සාධකය. හරිම වැදගත්. මෙන්න මේ පටලවන්න එපා පුතේ. තරංගකරුවන් සහ ආදේශක භාණ්ඩ නිපදවන්න. ආදේශක භාණ්ඩ කියලා කියන්නේ පුතේ තරංගකාරයෝ නෙමෙයි. ආදේශක කියන්නේ පුතේ ඒ භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අය. වෙනුවට. හොඳට මතක තියාගන්න මෙන්න මේක ව්‍යාපාරිකය අනිවාර්යයෙන්ම බලන්න ඕන එක. වෙනුවට. එතකොට තේ නිෂ්පාදකයෙක්ගේ තරඟකරුවෙක් වෙන්නේ පුතේ තවත් තේ නිෂ්පාදකයෙක්. ඒ තරඟකරුනේ මේ දෙන්න අතර තියෙන තරඟකරු. හොඳට මතක තියාගන්න පුතේ. තේ නිෂ්පාදකයෙක්ගේ තේ වෙනුවට බොන්න පුළුවන් දේවල් තියෙනවනේ. අන්න ඒව තමයි ආදේශක කියන්නේ. දැන් තේ වෙනුවට අපිට පුළුවන් මොනවා බොන්නද? කෝපි බොන්න පුළුවන්. හරි. බීම බොන්න පුළුවන්. හරි. දැන් මේව තමයි ආදේශක වෙන්නේ මේ. හරි. දැන් අපි ඇයි දැන් අපිත් එක ළඟ සම්බන්ධයක් තියෙන හොඳට මතක තියාගන්න පුතේ. මිනිස්සු තේ බොන එක අඩු කරොත්, කෝපි බොන එක වැඩි කරොත් තේ කම්පැනි වල ආදායම් පල්ලෙහාට යනවා. දැන් ඒක බලන්න ඕන. දැන් අපි ගම්මු දෙරණ නාලිකාව. දෙරණ නාලිකාවේ අන්න නැත්තං එයා මාධ්‍ය ආයතනයක් නේ. එයාගේ ආදේශක මොනවද? ඒ වෙනුවට දැන් TV channel එකට TV channel එකක් කියන්නේ මොකද්ද? තරගකාරයෙක්. TV channel එක වෙනුවට කරන්න තියෙන දේවල් මොනවද? YouTube එක වෙන්න පුළුවන්, Facebook එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි මොනවාද TikTok එකක් වෙන්න පුළුවන්, රේඩියෝ එකක් වෙන්න පුළුවන්. අන්න වෙනුවට ඒක අපි කියන මොකක් කියලාද? ආදේශකයක් කියලා. දැන් ඕක අතර තියෙන සමීප සම්බන්ධයක්. හොඳට මතක තියාගන්න. ඉතින් දැන් ඒකෙදි ඔයා ආදේශක හරියට අඳුන ගන්න ඕනේ. එතකොට අපිට තේ වෙනුවට කෝපි, බත් වෙනුවට පාන්. එතකොට ආදේශක භාණ්ඩ නිපදවන්නන් කියන්නේ ආසන්න පරිසරයේ ඉන්න ළඟ සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒක අපිට හොඳ නරක දෙපැත්තම තියෙන්න පුළුවන්. අපේ නිෂ්පාදනයේට ආදේශක නැත්නම් අර අපි කියන්නේ විකල්ප නොමැත. අන්න හොඳයි. ආදේශක බහුල නම් එහෙනම් ව්‍යාපාරේ පරිස්සම් වෙන්න ඕන. ආදේශක ගොඩක් තියෙනවනම් පැහැදිලිද? හරි. ඔන්න ආදේශක භාණ්ඩ නිපදවන්න. දැන් හතරයි ඈ. මොනවද හතර? ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන්, තරංග කරුවන්, ආදේශක භාණ්ඩ නිපදවන්න. මෙන්න එළිය ළඟින් ඉන්න තාම ආපු නැති අය. අන්න ඒගොල්ලන්ට අපි කියනවා පුතේ විභව ආයෝජකයන්. එහෙම නැත්නම් අපි යාලට නමක් කියනවා පුතේ අනාගත ආයෝජකයින් කියලා. තේ? අනාගත ආයෝජකයින්. මේ අනාගත ආයෝජකයින් කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න තාම ව්‍යාපාරය ආයෝජනය කරලා නැහැ. බිස්නස් එකේ ආයෝජනය කරලා නම් අපි කියන අයිතිකාරයෝ කියලා. වෙන බිස්නස් එකක් පටන් අරන් නම් අපි කියන්නේ තරංකරුවෝ හරි ආදේශකයෝ කියලා. මේගොල්ලෝ කවුද?
විභව ආයෝජකයෝ. ඒ කියන්නේ කවුද? තාම ආයෝජනය කරන්න බලන් ඉන්න කට්ටිය. මතක තියාගන්න දැන් ගොඩක් අම යහනවා. සර් මේ දැන් විභව ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට හොඳක්ද නරකක්ද? විභව ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට හොඳද නරකද? ගොඩක් අය කියනවා සර් විභව ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාරයට නරකක් නේද? නෑ එහෙම කියන්න බෑ. පුතේ විභව ආයෝජකයෝ එයා ඇවිල්ලා අපේ ව්‍යාපාරය ආයෝජනය කළොත් එහෙනම් හොඳයි. ආයෝජනය කරන්නේ අපේ ව්‍යාපාරය. එයා ආයෝජනය කරන්නේ තරඟකරුවෙක්ගේ ව්‍යාපාරය. එහෙම නැත්නම් එයා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා. අපේ එළවලු කඩේ ළඟින් එයා අලුතෙන් එළවලු කඩයක් දානවා. අන්න අපිට තර්ජනයක්. හැබැයි එයා අපේ ව්‍යාපාරයට සල්ලි ආයෝජනය කරනවා. අන්න අපිට අවස්ථාවක්. හොඳට මතක තියාගන්න පුතේ මේ මේවැ හොඳ නරක දෙපැත්තම තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මේ විභව ආයෝජකයෝ කියන්නේ අනාගතයේ ආයෝජනය කරන්න ඉන්න අය. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ මොකද්ද? එයා කරන වැඩේ අනුව. එයා අපේ බිස්නස් එකේ ආයෝජනය කරොත් අපිට හොඳයි. එයා තරඟකරුගේ බිස්නස් එකේ ආයෝජනය කරොත් අපිට නරකයි. එයා අලුතෙන් බිස්නස් එක පටන් ගත්තොත් අපිට නරකයි. අපි එළවලු කඩේ දාගෙන හොඳට ඉන්නකොට තවත් කෙනෙක් එළවලු ලෑල්ලක් දාලා වැඩේ පටන් ගන්නවා. අන්න පටන් ගන්න යනකොට ඒක අපිට නරකයි. එහෙනම් ඔයා මතක තියාගන්න පුතේ ව්‍යාපාර පරිසර වර්ගීකරණයේ හරිම වැදගත් කොටස තමයි මොකද්ද? මෙන්න මේ ආසන්න පරිසරය. ඔය ආසන්න පරිසරයේ සාධක තියෙනවා කීයද පුතේ? සාධක තියෙනවා ප්‍රධාන වශයෙන් පහක් නේ. දැන් අභ්‍යන්තර පරිසරයේ සාධක 6යිනේ. මේකේ සාධක 6යි. අපි ඒක ගිය වැඩසටහනේ කතා කළා. ආසන්න පරිසරයේ සාධක තියෙනවා පුතේ පහක්. ආසන්න පරිසරයේ සාධක 5යි. දැන් ඔයා මතක් කරන්න ඕන. හා කවුද සාධක පහ? ගනුදෙනු කරුවන්. මේගොල්ලෝ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත්. මතක තියාගන්න එළියේ ඉන්නේ. ඊළාට සැපයුම් කරුවන්. සැපයුම් කරුවෝ ඉන්නවා. හරි. ඊට පස්සේ තරඟකරුවන්. ඊට පස්සේ ආදේශක භාණ්ඩ නිපදවන්න. ඊළඟට විභව ආයෝජකයින්. මතක තියාගන්න පුතේ මේගොල්ලෝ ඔක්කොම ඉන්නේ මේ පස් දෙනාම ඉන්නේ ව්‍යාපාරයට එළියේ. හැබැයි ළඟ සම්බන්ධයක් තියෙනවා. හරිම ළඟ සම්බන්ධයක් තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න. මේගොල්ලෝ හොඳ විදිහට හැසිරුණොත් අපි ඒකට කියනවා පුතේ එළියේ තියෙන හොඳ දේවල් වලට අපි කියනවා අවස්ථා කියලා. අපි ඒක වෙන පාඩක ඉල්ලියමුකෝ. එළියේ තියෙන හොඳ දේවල් වලට අපි නමක් කියනවා පුතේ අවස්ථා කියලා. එළියේ තියෙන නරක දේවල් වලට අපි කියනවා තර්ජන කියලා. එතකොට මේ පස් දෙනා හොඳ විදිහට හැසිරුණොත් අවස්ථා. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෝ ගොඩක් ඉන්නවා. ව්‍යාපාරයේ තියෙන ප්‍රදේශයේ ගනුදෙනුකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ව්‍යාපාරයට හොඳයි. ඒ ප්‍රදේශයේ ගනුදෙනුකරුවෝ නැහැ. ව්‍යාපාරයට නරකයි. සැපයුම්කරුවෝ කලට වේලාවට නිෂ්පාදන සපයනවා. ව්‍යාපාරයට හොඳ අවස්ථාවක්. සැපයුම්කරුවෝ කලට වේලාවට නිෂ්පාදන සපයන්නේ නැහැ. නැත්නම් සැපයුම්කරුවන්ගේ අමුද්‍රව්‍ය ගුණත්වය අඩුයි. අන්න හොඳ නැහැ. ඒතර විභව ආයෝජකයෝ ව්‍යාපාරය ආයෝජනය කරනවා. අවස්ථාවක්. විභව ආයෝජකයෝ තරඟකරුගේ ව්‍යාපාරය ආයෝජනය කරනවා. තර්ජනයක්. තරඟකරුවෝ ගොඩක් නැහැ. අන්න ව්‍යාපාරයට අවස්ථාව. තරඟකරුවෝ ඉතා ප්‍රබලයි. අන්න ව්‍යාපාරයට තර්ජනයක්. දැන් හොඳ වුණොත් අවස්ථා, නරක වුණොත් තර්ජන. දැන් ගිය සතියේකේ වරන්ඩ අභ්‍යන්තර පරිසරයේ හොඳ වුණොත් ශක්තියින්. මේ වචන බලාගන්න. බාහිර පරිසර අභ්‍යන්තර පරිසරය නරක වුණොත් දුර්වලතා. හරි. ඇතුලේ තියෙන්නේ ශක්තියින් දුර්වලතා. එළියේ තියෙන්නේ අවස්ථා තර්ජන. ඒතර බාහිර පරිසරයේ හැම වෙලාවෙම තියෙන අවස්ථා තර්ජන. හරි. ඔන්න මම ඔයාලට හරි සරලව අභ්‍යන්තර පරිසරයේ කලින් වීඩියෝ එක ඉවර කරා. ඔන්න මේ ආසන්න පරිසරයේ සාධක පහයිනේ. එළියේ ඉන්න විශේෂ කණ්ඩායම් සහ පුද්ගලයෝ. අපි කියන මොනවා කියලාද? ආසන්න පරිසරය. ඒ ආසන්න පරිසරයේ පුතේ හොඳ වුණොත් එයා එළියේ ඉන්නේ. හොඳ වුණොත් අපි කියනවා අවස්ථා, නරක වුණොත් අපි කියනවා තර්ජන. ඔන්න හොඳට මතක තියාගන්න. කොහොම කොටස් කඩ යන්නේ. හරි. දැන් එහෙනම් මේ ව්‍යාපාර පරිසරයේ හරි. එහෙම ඉවර කරන්න. අභ්‍යන්තර පරිසරයේ හරි. ඊට පස්සේ බාහිර පරිසරයේ ආසන්න පරිසරයත් හරි. දැන් තියෙන්නේ එකම එක පරිසරයයි පුතේ. මොකද්ද? සාර්ව පරිසරය. ඔන්න ඔය සාර්ව පරිසරය කියන එක මෙන්න මෙයාව හොඳට කතා කරන්න ඕන කොටසක්. ඔය සාර්ව පරිසරය. එළියේ ඉන්නේ. දැන් ආසන්න පරිසරය කියන්නේ මොකද්ද? ආසන්න කියන්නේ එළියේ ඉන්න ළඟින් ඉන්න කට්ටිය. සුවිශේෂී කණ්ඩායම්. එහෙනම් සාර්ව නිකම්ම නිර්වචනය හැදෙනවා. එළියේ ඉන්න ළඟ සම්බන්ධයක් නැහැ පුතේ. හැබැයි ළඟ සම්බන්ධයක් නැති වුණාට අපි ඉන්නේ ව්‍යාපාර පරිසරයේ හින්දා එයාට අණුව හැඩගැහෙන්න වෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ සාර්ව පරිසරය කියලා. මේ සාර්ව පරිසරය මම ওই රූප දාන්නේ මතක තියාගන්න. සාර්ව පරිසරයේ පුතේ කිසිලෙසකින්වත් පාලනය කරන්න බෑ. අපි ඒකට අණුව හැඩගැහෙන්න ඕන. මේ බලන්න. ව්‍යාපාරයක
පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම්. හොඳට මතක තියාගන්න මෙන්න මේ සාර්ව පරිසරය පාලනය කළ නොහැක. පාලනය කළ නොහැක. එයාව කරන්න පුළුවන් මොනවා කරන එකද? ඒකට අනුව අපි හැඩගැහෙන්න ඕන. රජයේ නීතියක් දැම්මොත් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒකට අනුගත වෙන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න. රජයේ පොලිතින් තහනම් කරන්න නීතියක් දානවා. රජය කියන්නේ සාර්ව පරිසර සාධකයා. එතකොට අපිට පුළුවන්ද? නෑ නෑ, පොලිතින් කම්පැනිය මගේ නම්, මම හදන්නේ පොලිතින් නම්, මං හදනවා පොලිතින්, රජය පුළුවන් නම් නවත්තන්න ඕන කියලා කිව්වට හරියන්නේ නෑ. රජය එතකොට නවත්තයි. ඔයා වරන් ඇවිල්ලා ගානට උසාවියේ ඉදිරිපත් කළා, දඩයක් ගහලා හරි හිරේට දාලා හරි තායි. දැන් එතකොට අහන්න වෙන්නේ ඔබට සතුටුයිද කියලා තමයි. හරිද? මේ කිසිලසකින්වත් සාර පරිසරය මොනවා කරන්න බැරිද? පාලනය කළ නොහැක. ඒකට අනුව එයා මොනවා වෙන්න ඕනද? හැඩගැහෙන්න ඕන. හොඳට මතක තියාගන්න පුතේ, මෙන්න මේ සාර්ව පරිසරයේ පරිසර සාධක 8ක් තියෙනවා. එතකොට මේ පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම් මතක තියාගන්න. ඒ පරිසර සාධක එකක්වත් අපිට පාලනය කරන්න බෑ. මේ එතකොට මේ තියෙන්නේ අන්නේ සාධක ටික. මේ සාධක ටිකේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕන. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ මේ තියෙන පරිසර සාධක අපිට එකක්වත් පාලනය කරන්න බෑ. මං ඔයාලට අද එකින් එක මේ සාධකය සහ ඒකේ උපසාධක ටික කියලා දෙන්නම්. මේ එකින් එක කතා කරන්න ඕන. හොඳට මතක තියාගන්න පුතේ, ඒක කොටසක්වත් අපිට පාලනය කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒකට අනුගත වෙමින් මොනවා කරන්නද? වැඩ ටික කරන්න. එතකොට සාර පරිසරය කියන්නේ පාලනය කරන්න බැරි පරිසරය. ඒක තියෙන්නේ ව්‍යාපාරයට එළියෙන්. අපි ඒකට අනුව මොනවා වෙන්න ඕනද? හැඩගැහෙන්න ඕන. සාර පරිසරය තියෙනවා පුතේ සාධක 8ක්. ඔන්න ඔය සාධක 8යි ඕකේ උපසාධක ටිකයි අපි කතා කරනවා මේ විරාමයෙන් පස්සේ. ඔන්න එහෙනම් පුතේ විරාමයෙන් පස්සේ ආයෙත් පාඩමත් එක්කලා. හරි, අපි කතා කරමින් ඉන්නේ සාර පරිසරයනේ. දැන් සාර පරිසරය හොඳට මතක තියාගන්න. ගෙදරින් උදාහරණයට ගත්තොත් එහෙම, ගෙදර ඇතුලේ තියෙන සාධක, ඒ කියන්නේ ගෙදර තියෙන සාධක ටික අභ්‍යන්තර, එළියේ ළඟින් ඉන්න කට්ටිය ආසන්න. සාර කියන්නේ අපි කිසිලෙසකින්වත් අපිට පාලනය කරන්න බැරි සාධක ටික. රාජ්‍යය, කාලගුණය, දේශගුණය, ස්වභාවික විපත්, ඒව එකක්වත් අපිට පාලනය කරන්න බෑ. අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕන. ඔන්න එහෙනම් අපි බලන්න හදන්නේ මෙන්න මේ සාර පරිසර සාධකයේ තියෙන සාධක 8 සහ ඒකේ උපසාධක. දැන් මේ උපසාධකත් එක්කලා ඔය ජනප්‍රිය ප්‍රශ්න හැම ගොඩට නැගෙනවා. මේ පරිසර සම්බන්ධයෙන් එකතු කරලා කියන්න, අන්තර් සම්බන්ධ ලියන්න, ඔය වගේ ඒවා. හරි, එහෙනම් අපි බලමු මේ සාධක 8. දේශපාලන පරිසරය. හරි, මේ හැම එකටම ඇඩ් වෙන්න ඕන කොටස දේශපාලන පරිසරය. හරි, ඊට පස්සේ දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය. ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔකේ ගොඩක් කොටස් තියෙනවා. අපි ටික හිමීට ඔළුවට දාගෙන යමු. හරි, අපි එකෙන් පළවෙනි පරිසරයේ ගමු පුතේ, ප්‍රජා පරිසරය. හොඳට මතක තියාගන්න, හරි ලේසියි මතක තියාගන්න. ප්‍රජාව යනු මහ ජනතාවයි, නැත්තම් ජනතාවයි. මේ ජනතාව හා සම්බන්ධ සාධක තියෙන්නේ. දැන් හොඳට මතක තියාගන්න පුතේ, අපිට මේ ජනතාව හා සම්බන්ධ සාධක ව්‍යාපාරයට හරි වැදගත්. දැන් ජනතාවට අපි නිෂ්පාදන විකුණන්නේ. හැබැයි අපිට ඔය එක සාධකයක්වත් ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. ව්‍යාපාරයේ ඒකට අනුව හැඩගැහෙන්න ඕන. දැන් ප්‍රජා පරිසර සාධක. ඒතොර ප්‍රජාව යනු වචනේ මතක තියාගන්න, මොකද්ද? ජනතාවයි. ඒතොර රටේ ඉන්න ජනතාව, ලෝකේ ඉන්න ජනතාව. දැන් ව්‍යාපාරයේ ලෝකෙට නිකුත් කරනවා නම් භාණ්ඩ හා සේවා, ඒක ලෝකෙම ජනතාව වැදගත්. එතකොට මේකේ තියෙන උපසාධක ටිකක්, ඒක තමයි වැදගත්ම. මේ ප්‍රජා පරිසරයේ තියෙන මෙන්න මේ උපසාධක ටික මේ තියෙන්නේ. ජනගහනය, වයස් මිශ්‍රය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනගහන ව්‍යාප්තිය, ජනවාර්ගික පදනම, ජන සංඛ්‍යාව, ජනගහන වර්ධනය, ඔය ටික තමයි තියෙන්නේ. එතකොට දැන් අපි මේකෙදී මෙන්න මේ ජනගහනය, ජන සංඛ්‍යාව එකක් විදියට ගත්ත හැකිනේ. හරි, මම මේ හැම එකක්ම එකින් එක හිමීට කියලා දෙන්නම් පුතේ, මේක කොහොමද ව්‍යාපාරයට බලපාන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මම මේ රවුම් කරපු ජනගහනය, එහෙම නැත්නම් ජන සංඛ්‍යාව කියන එක පුතේ උදාහරණයට ගන්නකෝ. අපේ නිෂ්පාදන අලෙවි කරන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්නේ ඕක මත. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ අපි කියනවනේ ආසන්න වශයෙන් ජනතාව මිලියන 22යි.
මිලියන 22යි. එතකොට අපි සාමාන්‍යයෙන් මිලියන 22ක් එහෙම නැත්තම් ලක්ෂ 220ක ජනතාවක් ඉන්නවා කියලානේ. කියන්නේ කෝටි 2.2යි. දැන් මේ බලන්න. ලංකාවේ නිෂ්පාදන විකුණන කෙනෙකුට උපරිම විකුණන්න පුළුවන් මේ. ඉතින් මේ ජනතාවට දැන් ව්‍යාපාරයට ඔක පාලනය කර හැකිද? දැන් ව්‍යාපාරයට කියන්න පුළුවන්ද? නෑ නෑ රටේ ජනතාව මදි. ජනතාව වැඩි වෙන්න ඕන. දේව හාස්කමින් වගේ එකපාර වැඩි වෙනවා. එහෙම වෙනවද? නෑනේ. මගේ ප්‍රදේශයේ ජනතාව වැඩි වෙන්න ඕන. එහෙම වැඩි වෙන්නේ නෑ. එතකොට ඉන්න ප්‍රමාණය අනුව තමයි නිෂ්පාදන බිහි කරන්න ඕන. ඒක අපිට පාලනය කරන්න බෑ. ඕක චූටිම ව්‍යාපාරේ ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරයට අදාළයි. ඒක අදාළද සර්? ඔව්. ඔයා කඩයක් කරනවා කියලා හිතන්නකො ඔයාලා ගමේ. එතකොට ඔය කඩේට බාණ්ඩ ගන්න ඉන්න ඔයාලා ප්‍රදේශේ කට්ටියනේ. එතකොට කෑම බීම හදනවා නම් හදන්න වෙන්නේ ඒ ප්‍රදේශයේ කට්ටියට ගැලපෙන්න. රටේ නම් රටට ගැලපෙන්න. ඉන්දියාව වගේ රටක් ගත්තාම මේක ජනතාව ගොඩක් ඉන්නවා. මිලියන 1300ක් විතර ඉන්නවා. අපේ මිලියන 22ක් ඉනකොට එයාලා 1300ක් විතර ඉන්නවා. එතකොට ඒ ප්‍රදේශේ නම් දැන් අපිට පුළුවන්ද ඉන්දියාවට අපි සෙකන්ඩ් වෙනවද අපේ ජනතාවත් වැඩි වෙනවද? එහෙම වැඩි වෙන්නේ නැහැ පුතේ කිව්වට. කිව්වට වැඩි වෙන්නේ නැහැ. ඉතින් සා ව්‍යාපාර වලට වැඩි කරන්න බෑනේ ජනසංඛ්‍යාව. තේරුණාද? එතකොට මේ එක පාලනය කරන්න බෑ. අපි ඒකට අනුව හැඩ ගැහෙන්න ඕන. එතකොට ඒ හින්දා තමයි පුතේ ඔයා හොඳට බලන්න ඒ ප්‍රදේශවල මොකද වෙලා තියෙන්නේ. ජනතාවට අනුව තමයි ව්‍යාපාර හැදෙන්නේ. ජන සංඛ්‍යාව අනුව. සමහර බැංකුවලට ඔයා ගිහිල්ලා බලන්න එක කවුන්ටරේ දෙකයි තාලා තියෙන්නේ. ඉතින් හරි ඒ පැත්තේ ජනතාව අඩුයි. ලොකු පොලින් නැහැ. දැන් සමහර ප්‍රදේශවල බලන්නකෝ. ඒ ප්‍රදේශවල හරිම ජනාකීර්ණයි. ජනතාව වැඩි. එතකොට වැඩිපුර බැංකු දාන්න ඕන. වැඩිපුර ශාඛා දාන්න ඕන. ඉතින් ඒ ව්‍යාපාරය ඒක බලලා තීරණය කළා තියෙන්නේ. නැතුව කොළඹට දාන ශාඛා ගාන මන්රාදපුරයට දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. දැක්කද? එහෙනම් මේ ප්‍රජා පරිසරයේ මේ සාධක අපිට පාලනය කරන්න බෑ. එතකොට ජන සංඛ්‍යාව මත මොකක් තීරණ වෙනවද පුතේ? වෙළඳපළ ප්‍රමාණය තීරණය වෙනවා මේ. වෙළඳපළ ප්‍රමාණය තීරණය වෙනවා. මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. හරි. ඊළඟට මේ වයස් මිශ්‍රය මේ ඕන නිෂ්පාදනයකට මේ අපි වයස් මිශ්‍රයේ කෑලි පහකට කඩමු මේ. මුලින්ම ඉන්නවා ලදරු, ළමා, තරුණ, වැඩිහිටි. හරි. ඊට පස්සේ මහලු. දැන් මේ එකක්වත් අපිට පාලනය කර හැකිද? අපි ව්‍යාපාරය කරන ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ මහලු අය. ඉතින් අපි ව්‍යාපාරිකයා දක්ෂ වෙන්න ඕනේ කොහොමද වැඩිපුර මහලු අය නිෂ්පාදන හදන්න. අපේ රටේ ඒ ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ තරුණ අය. ඉතින් ඒක බලලා තමයි ඇඳුම් නිෂ්පාදක ඇඳුම් නිෂ්පාදනය කරන්න ඕන. ඒක බලලා තමයි ආහාර නිෂ්පාදක ආහාර නිෂ්පාදනය. එතකොට සර් ඉතින් ඔය කට්ටිය ඔක්කොම ඉන්නවනේ. නැහැ. සාමාන්‍යයෙන් කොළඹ නගරයේ ටවුන් එකේ ස්ථිර පදිංචි කරුවන් ඕන බොහෝ අය ඉන්නේ කවුද? තරුණ අය බෝඩින් වල. එතකොට ඒගොල්ලන්ට ඕන කැම්බීම තමයි කඩවල වල වැඩිපුර දාන්න ඕන. දවල්ට කනකොට කන්න. ඉතින් ඕක බලලා දාන්න ඕන. එතකොට ගොඩක් ගම්වල දැන් තරුණයෝ ටික රට යනවා හෝ නගරයට එනවා. එතකොට අර ප්‍රදේශවල මේ වයස් මිශ්‍රය අඩු වෙනවා. එහෙමයි අපිට පාලනය කරන්න බෑ ඒක. මේ ප්‍රදේශ මම හදන්නේ චොක්ලට් එකක්. ඒ චොක්ලට් එක මේ කන්නේ ළමයි. මේ ප්‍රදේශේ ළමයි නෑ. ළමයි මැවේවා කවර ළමයි මැවෙන්නේ නෑ නේ පුතේ. එතකොට ඒකට ගැළපෙන්න හදන්න ඕනේ. ඒ පැත්තේ ඉන්නේ විතර මහලු අය නං. ඒකට ගැළපෙන්න වාගේ නිෂ්පාදනය බී කරන්න. ඒත් චොක්ලට් එක හදන්න මහලු අයට කන්න පුළුවන් වෙන්න. සීනි රහිතව හරි. මේ වැදගත්ම දේ මං අර කිව්වා. පටන් ගන්නකොටත් කිව්වා. සාර පරිසරයේ තියරියක් තියෙනවා. පාලනය කළ නොහැක අපි ඒකට අනුගත වෙන්න ඕනේ. එයා තමයි දිනන්නේ. එයා තමයි දක්ෂය වෙන්නේ. පැහැදිලිද? ඊළඟට මේ ස්ත්‍රී පුරුෂ භාවය. දැන් මේක අපිට පාලනය කරන්න බෑනේ. හැබැයි මතක තියාගන්න මේ කණුව මේගොල්ලෝ මිලට ගන්න දේවල් වෙනස් වෙනවා. මිලට ගැනීමේ පාටේ ඉඳලා වෙනස් වෙනවා. දැන් වාහනයක් මිලට ගන්න ගියාම කාන්තාව ඉල්ලන පාට ටිකක් තියෙනවා. පිරිමියා ඉල්ලන පාට ටිකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශේ වැඩිපුර ඉන්නේ කාන්තාවෝ නම් ඒගොල්ලන්ට ගැළපෙන නිෂ්පාදන හදන්න ඕන. ඒකයි ව්‍යාපාරිකයා ඕක දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අර කියන වර්ණ තියෙනවනේ. ඔය සාමාන්‍යයෙන් රෝස පාට, කහ පාට, නිල් පාට ඒ වගේ වාහන ගොඩාක් අනිත් අයත් පාවිච්චි කරන අය ඉන්නවා. වැඩිපුර යන්නේ කාන්තාව. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑනේ පුතේ ස්ත්‍රී පුරුෂ භාවය. එතකොට ඒගොල්ලෝ කනක මොන කෑම බීම. දැන් ඕක මම පන්තියේදී කියන උදාහරණේ තමයි. අපේ පන්තිවල තියෙන හැම කැන්ටින් එකම සාමාන්‍යයෙන් ඔය තියෙන ටිපි ටිප් ටික, පොඩි මුරුක්කු ටික, පොඩි බිස්කට් ටික ඕවට වැඩි හරියෙන්ම වග කියන්නේ කවුද? දැන් ඔයාගේ උත්තරේ නිකම්ම එනවා. මේ ගෑනු ළමයි. ඒගොල්ලන්ට තමයි වැඩිපුරම ওই જાතික කණ්ඩ ඕන. ඒකේ තියෙන මාළු පාන් එකේ ඉඳලා බත් එකේ ඉඳලා ඔක්කොම ටිකට වැඩි හරියක් වග කියන්නේ කවුද? පිරිමි කට්ටිය. ඉතින් ඒ ඉල්ලුලංගි ඉල්ලුමේ ස්වභාවය. ඒකෙන් කියන්නේ නැහැ ගෑනු ළමයි බත් කන්නේ නැහැ පිරිලා බත් කරනවා කියලා. ඒගොල්ලෝ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. ඒතර මේ ප්‍රජා පරිසර සාධක පුතේ අපිට පාලනය කරන්න බෑ. අපි ඒක බලලා ඒකට හැඩ ගැහෙන්න ඕන.
දර කාන්තාව ඉල්ලන දේයනු ඒගොලට නිෂ්පාදන පිරිමිය ඉල්ලන දේයනු ඒකර නිෂ්පාදන ඉලට ජනගහන ව්‍යාප්තියම මේ ලංකාවේ ජනගහන ව්‍යාප්ත වෙලා තින විදිහ හදන්න පුළුවන්නේ මේ අපිට බෙදන්න පුළුවන් නාගරික ඉරසේ අර්ධනාගරික ඊට පස්සේ ග්‍රාමීයමි දැන් මේවා අනුව පුතේ මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කනබොන විදිහ පවා වෙනස් ලංකාවේ ගෑස් වැඩියෙන් මලවි වෙන්නේ කොහෙද ඔවා නිකම් උත්තරේ කියනවනේ නාගරික අපි කොච්චර ප්‍රොමෝෂන් කරත් ග්‍රාමීය ප්‍රදේශවල ඕන්නම් ආසාවට ගෑස් සිලින්ඩරේ අරන් යයි ගෙදර ගොඩ ගහලා දර තියෙනවා නම් වත්තේ ඕන තරම් ඉඩ තියෙනවා නම් ඒ මිනිස්සු ගෑස් ලිපේ උයන්නේ නැහැ ඒක තමයි විදිහ අපි ඒකට ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ නේද එතකොට ගෑස් විකුණන අය දැනගන්න ඕන තමන්ගේ ගෑස් අලවිය වැඩිම කොහෙද තියෙන්නේ ප්‍රදේශය තුල වැඩිපුර අලවි සල්වි වෘත කරන්න. ඒක තමයි ඇත්ත. කෑම්බි ශනික ආහාර වැඩිම විකුණන්න පුළුවන් කොයි ප්‍රදේශයේද? නාගරික ප්‍රදේශවල. ඒක තමයි ඇත්ත. එතකොට මේක අපිට පාලනය කරන්න බැහැනේ. ඒක පරිසරයත් එක්ක වෙනස් වෙයි. එතකොට අපි මේකට අනුව හැඩගැහෙන්න ඕන. එහෙම නැතුව තේරුමක් නැතුව කොළඹ නගරයේ ගෑස් කඩවල් 15ක් දැම්මා කියලා අනුරාධපුරෙන් කිලෝමීටර් 15ක් විතර ඈත ගමකට ගිහිල්ලා ගෑස් කඩවල් 15ක් දානවා. එක ගෑස් සිලින්ඩරයක් විකිණෙන්නේ නැති වෙයි සමහර වෙලාවට. ඒක තමයි ඇත්ත. එතකොට අර අපි බලන්න ඕන මේක කොච්චර අනුගත කරන්න පුළුවන්ද ඊළඟට ජනවර්ගික පදනම. දැන් ලංකාවේ ජනවර්ග ගොඩක් ඉන්නවනේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ. ව්‍යාපාරිකයා දක්ෂ වෙන්න ඕන. මොනවා කරන්නද? ඒ ජනවර්ගයේ අවශ්‍යතා අඳුනගෙන ඒකට ඉදිරිපත් කරන්න. ඔයා කෑම කඩයක් නම් දාන්නේ ඒ ප්‍රදේශේ වැඩිපුර ඉන්නේ සිංහල අය නම් ඒගොල්ලන්ට ගැලපෙන්න. ඒ ප්‍රදේශේ දෙමළ අය නම් ඒගොල්ලන්ට ගැලපෙන්න. පත්තරයක් නම් යාපනයේ වැඩිම විකිණෙන්නේ දෙමළ පත්තරේ. ඒක තමයි ඇත්ත. කොළඹ සිංහල පත්තරෙත් විකිණේ දෙමළ පත්තරෙත් විකිණේ. ඇයි දෙගොල්ලොම ඉන්නවා. ඒකට ගැලපෙන්න ඇඳුම් අඳුර හදාන කොටත් එහෙම දාන්න ඕන. මේ ප්‍රජා පරිසර සාධක. ප්‍රජාව යනු ජනතාවයි. අපිට මේක පාලනය කරන්න බෑ. අපි සිංහල මිනිස්සයාට දෙමළ පත්තරේ කියවන්න උගන්වන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයාට පත්තරයක් ගන්න කොහම මේ මිනිස්සයා ගන්න පත්තරේ මොකද්ද? හුරු පත්තරේ ගන්න. ඒක තමයි හරි විදිය. මේ සාධක එකක්වත් අපිට පාලනය කරන්න බෑ පුතේ. ඊළඟ ජනගහන වර්ධනේ. සර් මොකටද සර් ජනගහන වර්ධනේ? ඒ වෙළඳපොලේ තියෙන්නේ වර්ධනයක්ද පරිහානියක්ද කියලා බලන්න. දැන් සමහර ප්‍රදේශවල සමහර දිස්ත්‍රික්කවල තියෙන්නේ ජනගහන වර්ධනේ ඍණ. සර් එහිම වෙනවද? ඔව්. ඉපදෙන ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය වැඩි සහ ඉපදෙන ප්‍රමාණය අඩුයි ඒ ප්‍රදේශයේ හැර යන ප්‍රමාණය වැඩි. එහෙනම් ඍණ තමයි තියෙන්නේ. සමහර ගම්වල තියෙන්නේ. ඉස්සර මේ ගමේ ගොඩක් සෙනග හිටියා දැන් නැහැ. එතකොට සමහර කඩවල් වැහිලායි. සමහර නිෂ්පාදන නැතුයයි. සමහර ඒවා පාළුවට යයි. ජනගහන වර්ධනය. සමහර ප්‍රදේශවල ඉතා වේගෙන් වර්ධනය වෙනවා. උදාහරණයක් ගන්න. කිරිබත්ගොඩ කඩවත. ওই කඩවත හයිවේ එක ගහනවත් එක්කලා ඒ ප්‍රදේශයේ ජනතාව ඉතා වේගෙන් වැඩි වෙන්න පටන් ගත්තා. හේතුව පිට පළාත් වලින් ඇවිල්ලා එහෙ පදිංචි වෙනවා. හයිවේ එකට ළඟයි කොළඹට ළඟයි යන්න ලේසියි. එතන ඒ ප්‍රදේශේ ව්‍යාපාර වේගෙන් ව්‍යාප්ත වෙනවා. මම තමයි ඇත්ත. මේ එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. ඔයාට තේරෙන්න ඕන. මේ පරිසර එකක්වත් කටපාඩම් කරන්න එපා. දැන් මේ ඔක්කොම කවුරු සම්බන්ධ සාධකද? මේ හැම සාධකයක්ම කවුරු සම්බන්ධද? ජනතාව සම්බන්ධ සාධක. මේ ප්‍රජාව යනු මහ ජනතාවයි. එතකොට ජනතාව සම්බන්ධ සාධක තමයි මේ තියෙන්නේ. එතකොට මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. අපි මේකට අනුව හැඩගැහෙන්න ඕන. මේකට අනුව හැඩගැහෙනකොට තමයි අන්න ව්‍යාපාරිකයා දක්ෂ වෙන්නේ. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන හොඳ දේ හරියට බලලා ඒ වෙලාවට නිෂ්පාදනය ඉදිරිපත් කරන්න. ඔන්න පළවෙනි සාධක ඉවරයි. ඒක තමයි අපි කියේ මොකද්ද? ප්‍රජා පරිසරය කියලා. හරි. එහෙනම් ඔන්න මේකේ පරිසර වලින් ප්‍රජා පරිසරය ඉවරයි. හරි. ඊළඟට යන්. වැඩියෙන්ම කතා බහට ලක් වී යුතු පරිසරය. මොකද්ද පුතේ? දේශපාලන පරිසරය. ඔය දේශපාලනයේදී කතා කරන්නේ අර රටේ ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති සහ අපි මතක තියාගත්තු දෙයක් තියෙනවා. සාමාන්‍ය රටක ප්‍රතිපත්ති කියලා කියන්නේ පුතේ ස්ථිර වෙන්න ඕන. ප්‍රතිපත්තියක් වුණාම මේක කාලෙන් කාලට වෙනස් වෙන්න හොඳ නැහැ. ලංකාව දියුණු නොවෙන්න ප්‍රධාන හේතුව ලංකාවට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම. ස්ථිර ප්‍රතිපත්ති කියන්නේ දේශපාලඥයන්ගේ ප්‍රතිපත්ති නෙමෙයි. ගොඩක් වෙලාවට අපේ රටේ ප්‍රතිපත්ති වෙන්නේ ඒ දේශපාලන නායකයා මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරු වෙනවා. 2005 ඉඳලා එකක් කරනවා, ආයෙ 2015 එනකොට තව එකක් කරනවා, 2019 එනකොට තව එකක් කරනවා, 2025 දී තව එකක් කරයි. එතකොට ප්‍රතිපත්තියක් නැහැ. හැබැයි එහෙමයි කියලා ව්‍යාපාරයට මොනවා කරන්න බැරිද? දැන් අපිට බැහැනේ ප්‍රතිපත්ති වෙනස් කරන්න. රජයේ ප්‍රතිපත්තියක් හැදුවොත්, රජයේ විදේශ ප්‍රතිපත්තිය හැදුවොත්, අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තියෙන නොබැදි ප්‍රතිපත්තියක්. හැබැයි කාලෙන් කාලෙට එක රටවල් වලට අපි නැඹුරු වෙනවා. සමහර කාලෙකට චීනෙට, සමහර කාලෙකට ඉන්දියාවට, සමහර කාලෙකට ඇමරිකාවට, සමහර කාලෙකට රුසියාවට, සමහර කාලෙකට ඉරානෙට. දැන් ඒකට අනුව අපි බිස්නස් එක කරන්න ඕන.
රජයේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. එක කට්ටියක් කියනවා රජයේ ප්‍රතිපත්ති විදිහට අපි පෞද්ගලීකරණය කරමු කියලා. තව කට්ටියක් කියනවා නෑ රජයේ විසින් පවත්වාගෙන යන් කියලා. එතකොට වර්තමාන රජය සමහරවිට කීතන්න පුළුවන් පෞද්ගලීකරණය හොඳයි කියලා. ඊට කලින් ආණ්ඩුව හිතන්න පුළුවන් ජනසතුකරණය හොඳයි කියලා. දැන් අපි බිස්නස් එක කරද්දි අපිට ඕකට ගැළපෙන්න වෙනවා. අපිට බැහැනේ පාලනය කරන්න. අපිට බැහැනේ රජයේ තීරණ වෙනස් කරන්න. අන්න එතකොට අපි ඒකට අනුව ව්‍යාපාරය කරන් යන්න ඕන. අපි ඒකට අනුගත වෙන්න ඕන. එතකොට රජයේ විදේශ ප්‍රතිපත්තියක් දානවා. රජයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ රජයේ තීරණය කරනවා පිට රටින් සහල් ආනයනය කරන්න. පිට රටින් බිත්තර ආනයනය කරන්න. එතකොට අපි දේශීය බිත්තර නිෂ්පාදකයෙක් නම් අපිට ඒකට අනුගත වෙන්න වෙනවා. එතකොට පිට රටින් ගේන බිත්තරයට වඩා අඩුවට කොහොමද අපි බිත්තරේ හදන්නේ කියලා බලන්න වෙනවා. පිට රටින් හාල් ගේනවා නම් ඊට වඩා අඩුවට කොහොමද අපි හදන්නේ කියලා බලන්න. රාජ්‍ය ප්‍රතිපත්තිය තියෙන්නේ පෞද්ගලිකාංශයේ නිෂ්පාදනය වැඩි කරන එක නම් අපි කොහොමද ඒක කරන්නේ කියලා බලන්න. හොඳට මතක තියාගන්න මේ එකක්වත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි සාධක. එතකොට අපි ඒකට අනුව හැදෙන්න ඕනේ. එහෙනම් දැන් දෙවෙනි සාධක මතකද මේ දේශපාලන පරිසරය කියන්නේ රජයේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ඇතුළත් පරිසරය. ඕක පරණ සිලබස් එකේ තිබුණේ පුතේ දේශපාලන හා නෛතික කියලා එකට. ඒ කියන්නේ 2017 සිලබස් එකට කලින් 2017 හදපු සිලබස් එකේ 2019 ඉඳලානේ ක්‍රියාත්මක වුණේ. ඊට කලින් පරණ සිලබස් එකේ 2011 හදපු සිලබස් එකේ තිබුණේ දේශපාලන හා නෛතික කියලා. අලුත් සිලබස් එකේ ඔක දෙකට කඩලා තියෙන්නේ. දේශපාලන පරිසරයයි නෛතික පරිසරයයි. දැන් එතකොට මතක තියාගන්න රාජ්‍ය ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති මේ එකක්වත් අපිට වෙනස් කරන්න බෑ. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය රජයේ ඒ දේශපාලන තීන්දු ගත්තහම ඒක අපිට පාලනය කරන්න බෑ. අපි ඒකට අනුගත වෙන්න ඕන. හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ ව්‍යාපාරයේ පැත්ත හිටගෙන. මොකද සර් රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න බැරි. රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් පුතේ මහජනතාවට විරෝධතා පළ කරලා. ව්‍යාපාරයකට බෑනේ. ව්‍යාපාරය වෙනස් කරන්න බෑ. අපි ඒකට අනුගත වෙන්න. හරි එහෙනම් ඔන්න ප්‍රජා පරිසරයත් ඉවරයි. දේශපාලන පරිසරයත් ඉවරයි. ඔන්න අපි ඊළඟට එනවා මොන පරිසරයටද පුතේ? නෛතික පරිසරය. මේ තියෙන්නේ නීති රීති අනපනත් ඔය ආඥා පනත් පනත් ඊට පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග මේ ඔක්කොම අයිති වෙන්නේ පුතේ මොකේදද? තියෙන නෛතික පරිසරයට. නඩු තීන්දු මේ හැමදේම දැන් මතක තියාගන්න මේවා ව්‍යාපාරයකට පාලනය කරන්න බෑ. රජ එකපාරම නීතියක් දානවා. මතකද දන්නේ නැහැ ඔයාට. උපකාරක පන්ති තහනම් තියෙන්නේ. උපකාරක පන්ති තරන්නේ මේ පාසල් සියල්ල භෞතික පන්ති තහනම්. මොකක් ආපු හින්දාද? කොරෝනා ආවහම තහනම් කරන්නේ. දැන් මම පෞද්ගලික පන්ති කරන එහෙම නැත්නම් ටියුෂන් සර් කෙනෙක් කියලා මට පුළුවන්ද? එහෙම හරියන්නේ නැහැ. මම පන්ති කරනවා නම් පන්තිය මගේ නම් ළමයි පන්තිය රෙනවා නම් කාටත් ඇයි වේදනාව කියලා මට පන්ති නොකර ඉන්න බෑ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් පන්ති මොනවා කරන්න බෑ. මට බලෙන් පන්ති කරන්න බෑ. රටේ නීතියක් තියෙනවානේ. ඒතර නීතිය අනුව මොනවා කළාද ඒක තහනම් කරලා. එතකොට මම පොලිතින් හදන නිෂ්පාදකෙක් නම් රජයේ නීතියක් දානවා. මෙන්න මේ දවසේ ඉඳලා මෙන්න මේ ප්‍රමාණයට වඩා වැඩි පොලිතින් තහනම්. පිළිපදින්න ඕනද නැද්ද? පිළිපදින්න ඕන. එතකොට ව්‍යාපාරය ඒකට අනුගත වෙන්න ඕන. එහෙනම් එයා විකල්ප හොයන්න ඕන. හරි. භෞතික අර කොරෝනා නිසා සෞඛ්‍යයේ ප්‍රශ්නයක් නිසා උපකාරක පන්ති తాවකාලිකව නවත්තන්න කිව්වා. පැවැත්වීම තහනම් කිව්වා. අන්න ටියුෂන් ගුරුවරු සාර්ථක වෙනවා. මේ ඒකට මොනවා වෙන්න ඕනද? අනුගත වෙන්න ඕන. අන්න ඒගොල්ලෝ පටන් ගන්න ඔන්ලයින් පන්ති. සාර්ථකයි. එතකොට හොඳට මතක තියාගන්න පුතේ අපිට මේ පරිසරය මං කිව්ව වවුලයි ගෙදර ගියා නම් එල්ලිලා හිටු. ඒකට අනුව හැඩ ගැහෙන්න ඕන. එතකොට පොලිතින් තහනම් කරා නම් හා විකල්ප හොයන්න ඕන. ඔයාට හොඳට බලන්න මීට අවුරුදු දෙකකට විතර කලින් නීතියක් දානවා. ශැෂේ පැකට් තහනම්. ඒ කියන්නේ ෂැම්පු පැකට් අර අර පොඩි පොඩි තියෙන ජෙල් පැකට් අර මේ ඔක්කොම තහනම් කරනවා. එතකොට ඒ ව්‍යාපාර වැහුවේ නෑනේ. එයා මොකද කරේ? ඒකට විකල්පයක් පාවිච්චි කරා. එහෙම නැතුව හොරෙන් ශැෂේ පැකට් හදලා විකුණන්න බෑනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද මේ නෛතික පරිසරයට අනුගත වෙන්න ඕන කියලා. නෛතික පරිසරය කියන්නේ නීති රීති ඇතුළත් පරිසරය. මේ නීති රීති තියෙන පරිසරයට අපිට බලපෑම් කරන්න බෑ. අපි ඒකට මොනවා වෙන්න ඕනද? අනුගත වෙන්න ඕන. මේ ඔක්කොම පරිසර තියෙන ව්‍යාපාරයට එළියේ සාර්ව පරිසරය. එතකොට රජයක් නීති දාන්නේ ව්‍යාපාර ආරක්ෂා කරන්න, පාරිභෝගිකව ආරක්ෂා කරන්න සහ සමස්ත සමාජය ආරක්ෂා කරන්න. එතකොට අපිට බෑ ඒක මොනව කරන්නද? උල්ලංඝනය කරන්න. අපිට බෑ ඒ ව්‍යාපාරේ අපේ ව්‍යාපාරයට පාඩුයි කියලා මේ නීති කඩ කරන්න. එතකොට දක්ෂ ව්‍යාපාරිකයා පුළුවන් වෙන්න ඕන මොනව කරන්නද? ඒකට අනුගත වෙමින් යන්න. ඒකනේ සමහරව එතකොට දිරණ පොලිතින් එකක් හදනවා. සමහරව ඒකට විකල්පයක් හදනවා. එතකොට උපකාරක පන්ති තහනම් කරාම ඔන්ලයින් විදියට පන්ති උගන්වනවා. හරි. අන්න සාර්ථකයි.
එතකොට දක්ෂ ව්‍යාපාරිකයට පුළුවන් වෙන්න ඕන පරිසර සාධකටේ තේරුම් අරන් වැඩ කරන්න. ඔන්න දැන් පරිසර තුනක් ඉවරයි. ප්‍රජා පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය. දැන් මම මේ කියලා දෙන කාරණා හොඳටම තේරෙන්න. දැන් මේකේ දාන නීතියක් කෙනෙකුට හොඳ වෙලා කෙනෙකුට නරක වෙන්න පුළුවන්. ඒතර කෙනෙකුට ඒක අවස්ථාවක් තව කෙනෙකුට තර්ජනයක්. දැන් පොලිතින් තහනම් කරපු ගමන් ඒක දිරණ දේවල් හදන කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. හරි. එතකොට ලංකාවට වාහන ගෙන්වීම නවත්තනවා. ඉතින් ඒක තමහර ලංකාවේ දැන් වාහන නිෂ්පාදනය කරන්න යන්නේ නැති නිසා නිෂ්පාදනය කරමින් හිටියනම් ඒ කෙනෙකුට හොඳයි. ඒ තමයි පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් නෛතික පරිසරයත් හරි. අපි යනවා පස්වෙනි පරිසරයට. තියෙන්නේ තාක්ෂණික පරිසරය. ඔබ තමයි වැදගත්ම පරිසරය. මේ සීග්‍රේ වෙනස් වෙනනේ. තාක්ෂණය කියන්නේ පුතේ මොකක් හරි දෙයක් කරන්න තියෙන හොඳම ක්‍රමය. ටෙක්නොලොජි එක කියලා කියන්නේ ඒකයි. එතකොට සර් තාක්ෂණ ඔව් මොකක් හරි දෙයක් කරන්න තියෙන හොඳම ක්‍රමය. හොඳට මතක තියාගන්න. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලාගේ කාලේ හොඳම කියපු ක්‍රමයට වඩා ක්‍රමයක් ඊට පස්සේ හොයාගන්නවා. දැන් අපි හොඳයිම කියන ක්‍රමයට වඩා හොඳ ක්‍රමයක් ආය හොයා ගන්නවා. එතකොට තාක්ෂණික පරිසරයේ හැම වෙලාවෙම තියෙන්නේ පුතේ වෙනස් වීම. එතකොට අලුත් එකක් හොයාගත්ත ගමන් පරණ ක්‍රමයේ යල් පැනීමට ලක් වෙනවා. උදාහරණයක් විදිහට මුල්ම කාලේ මිනිස්සු පයින් ගියා. එතකොට පයින් ගියාට පස්සේ මේ මිනිස්සු ඊට වඩා ලේසි ක්‍රමයක් හොයා ගන්නවා. සතෙක් පිටේ හරි කරත් එක හරි යන එක. එතකොට පයින් යනවට වඩා ඒක හොඳයි, තාක්ෂණය හොඳයි. ඊට පස්සේ ඒ කරත් යනවට වඩා කාර් එක යන එක හොඳයි. කාර් එක යනවට වඩා හොඳයි විදුලි දුම්රිය යනවා කියනවා. දැන් ඊටත් වඩා වෙන එකක් හොයා ගන්නවා. එතකොට එක ෆෝන් එකක් එනවා. ඊට වඩා අප්ඩේට් එකක් තව එකක් එනවා. එතකොට තාක්ෂණයේ අල්පනිනවා. දැන් ව්‍යාපාරයට පුළුවන් වෙන්න ඕන මේකට මොනවා වෙන්නද? අනුගත වෙන්න. මේ තියෙන තාක්ෂණික පරිසරය උපසාධක. තොරතුරු තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය, ඩිජිටල් කරණය, විදුලි සංදේශ සේවා, නව සොයාගනි. මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑනේ. හොඳට මතක තියාගන්න මේ තොරතුරු තාක්ෂණය. එහෙම නැත්නම් අපි ඔය කතා කරන ICT දැරු කතා කරන ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි. දැන් මේක සීග්‍රේන් වෙනස් වෙනවානේ. දැන් මේකට අපේ ව්‍යාපාරේ ගලපන්න ඕනද නැත්ද? ඉස්සර පන්තිවල කාඩ් මාකරේ කොලයක් අරන් මාක් කරාට දැන් බාකෝඩ් සිස්ටම් එකක්. අන්න අපි ඒකට අනුගත වෙන්න ඕන. ඊට වඩා ලේසි ක්‍රමයක් තවෙයි. ඉස්සර බාකෝඩ් එක ස්කෑන් කරනකොට දැන් QR කෝඩ් එක ස්කෑන් කරනවා. ඒතර නිෂ්පාදන සාක්ෂණිය. ඉස්සර පොඩි පොඩි මැෂින් වලින් හරි අතින් කරපු නිෂ්පාදන දැන් යන්ත්‍ර සූත්‍ර වලින් කරනවා. තර ව්‍යාපාරයේ ඒකට අනුගත වෙන්න ඕන. අපිට මේක වෙනස් කරන්න බෑනේ. අපිට මෙහෙම කියන්න බෑනේ. අනේ ඔය ක්‍රම අපිට ගැලපෙන්නේ. ඌවා මොන ක්‍රමද? ඔය තාක්ෂණික ක්‍රම අපිට ගැලපෙන්නේ. ඌව කළා කියලා හරියනවද? දැන් හොඳටම උදාහරණෙ මතක තියාගන්න. එක කඩයක් තියෙනවා. ඒක සාම්ප්‍රදායික කඩයක්. තව කඩයක් තියෙනවා අතිනවීන කඩයක්. දැන් එතකොට සාම්ප්‍රදායික කඩේ තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. සුපුරුදු පරිදි කොලයක් අරන් බිල් ටික ලියනවා. ඒව එකතු කරනවා. එකතු කරලා ඉවරලා දෙනවා. තව කඩයක් තියෙනවා. ඒ කඩේ ඔක්කොම බාකෝඩ් සිස්ටම් තියෙන්නේ. මැෂින් එකෙන් ඔක්කොම වැඩ ටික වෙන්නේ. දැන් පාරිභෝගිකයා යන්න කැමති කොයි කඩේටද? පාරිභෝගිකයාට ලේසි කොයි කඩේටද? අනාගතේ එතකොට මේ මිනිස්සු ඒකට යනවා. ඩිජිටල් කරණය, විදුලි සංදේශන සේවා මේ හැම දෙෙම දියුණු වෙලා. එතකොට ව්‍යාපාරය ඒකට අනුගත වෙන්න ඕන. එතකොට මිනිස්සයා කාර්ය බහුලයි. එතකොට නිෂ්පාදන තාක්ෂණයේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ඔන්ලයින් සර්විස් එකක් දෙනවා. සර් ඔයා කඩේට එන්න ඕනේ නැහැ. ඔයාගේ බිල් එක අපිට එවන්න. නැත්නම් ඔයාගේ ලිස්ට් එක අපිට එවන්න. අපි ගෙදරට බාණ්ඩ ටික එවන්න. තාක්ෂණයට අනුගත වීම. එතකොට හොඳට මතක තියාගන්න පුතේ මේ එකක්වත් අපිට පාලනය කරන්න නම් බෑ. මෙයාට පුළුවන් වෙන්න ඕන මේකට අනුව හැඩ ගැහෙන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මොනවා කරන්නද? ව්‍යාපාර පරිසරයට අනුව ව්‍යාපාරය කරන් යන්න. ඒ කියන්නේ අපේ හතරවෙනි පරිසරය තමයි තාක්ෂණික පරිසරය. ඒතරෝ තාක්ෂණික පරිසරයේ තියෙන්නේ නව සොයා ගැනීම, ඩිජිටල් කරණය, ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණය. මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. අපේ බිස්නස් එක ඒකට අනුව හැඩගස්ස ගන්න ඕන. අපි ඉතුරු පරිසර හතර කතා කරනවා මේ විරාමයෙන් පස්සේ. ඔන්න එහෙනම් ඔගොල්ලෝ ආයෙත් විරාමයෙන් පස්සේ පාඩමත් එක්කලා. හරි අපි කතා කරමු හිටියේ සාර පරිසරයේ හතරවෙනි පරිසරයේ තාක්ෂණික පරිසරය. ඒතර මතක තියාගන්න තාක්ෂණය කියන දෙයත් අපිට පාලනය කරන්න බෑ. අපිට වෙන්නේ මොකක් අනුවද? ඒකට අනුව හැඩ ගැහෙන්න පුතේ. අපි එතකොට ඒකට අනුව මොනවා කරන්න ඕනද? අපේ ව්‍යාපාරයේ හැඩගස්ස ගන්න. දැන් නව සොයා ගැනීමක් ආපු ගමන් සමහරවිට දැන් ඔය උදාහරණ හිතන්නකෝ ෆෝන් කම්පැනි කියලා. ඒතර අලුත් එකක් ආපු ගමන් අරක පරණ වෙනවා.
ඇතර අපිට පුළුවන්කිෙන මොනා කරන්නද අපිට අලුත්ව යන් ෆෝන් කම්පැනීම තනිකරම තියන යම දස දැන් උදාාරිතන ෝෂල් මඩිය පටස පෙන් පුල ෆස්බුක් වන්න පුල YouTube න්න පුලන් හැම දේකම තියීමේ තාක්ෂණය. ඉතින් ආපුකට වඩා අලුත් එකක් හදල දෙනවා. අප්ඩේට් කරලා දෙනවා. ඉස්සර කරන්න පුළුවන් ක්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කරලා දෙන පහසුකම් වැඩිගන තොරතම පරිබෝක් රැදිලයි. අපිට තාක්ෂණය සීම කරන්න නෑ මෙතරින් දියුණු අතරයෙන හම කියන්න බෑ මේක සීමාව ඉරක් ඇඳල ඉවර කරන්න බෑ මෙතනින් වරයි මෙතනින් වරයි දැන්තකොට මේ ආයතනුල්ලත් තාක්ෂණය නතර වෙන්නේ කොයි වෙලාකවත් ඒක 3D විල්ල 4D විල්ල ඉරස 3G 4G 5G ඕක හැම එකක්ම වෙනස් වෙනවා මේ රූප රාමු සටහන් පවා වෙනස් වෙනවා ඉස්සර කළුලෑල්ලක ලියලා නැත්නම් වැලිපිල්ල ලියපුවා ඊට පස්සේ කළුලෑල්ලක ලියන්න පටන් ගත්තා හොඳයි කියලා ඊට පස්සේ වයිට් බෝඩ් එකේ ලියන්න පටන් ගත්තා දැන් අපි මේ වගේ තිරේක ලියනවා අනාගතේ ඊටත් වඩා වෙනස් ක්‍රමයක් එයි එතකොට පන්තිවල උගන්වද්දී සාමාන්‍ය බෝඩ් එකේ විතරක් ලියලා ඉගෙනනවා ඊට පස්සේ ඒකට කැමරා ගහලා ස්ක්‍රීන් එක දාලා පෙන්නනවා දැන් ප්‍රසන්ටේෂන් එකක් හදලා ඉවරලා පවර්පොයින්ට් වල හදලා දාලා පෙන්නනවා ක්‍රමය වෙනස් වෙනවා එතකොට ඒකට අනුගත වෙන්න දැනගන්න ඕන ඒකට අනුගත නොවුනොත් ව්‍යාපාරේ මොනවා වෙන්නේ නැද්ද පුතේ අන්න දියුණු වෙන්නේ නැහැ එතනින් ඒක හරියට අපි කියන්නේ අර මිනිස්සු අඳ වෙලා යන්නේ සත්තු අඳ වෙලා යන්නේ මොනවා වුණාමද ඒකට අනුගත වෙන්න බැරි වුණාම අපිට පුළුවන් වෙන ඕනේ ඒකට අනුවර්තනය වෙන නැත්නම් අනුගත වෙන්න. හරි. ඔන්න එහෙනම් දැන් පරිසර හතරයි. සාර පරිසරය. හමනවා තියෙන්නේ. ප්‍රජා පරිසරය, දේශපාලන පරිසරය, තාක්ෂණික පරිසරය, නෛතික පරිසරය. මෙන්න පස්වෙනි පරිසරය පුතේ. රටේ වැඩියෙන්ම කතා කරන්න ඕන පරිසරය මේ තියෙන්නේ. ආර්ථික පරිසරය. හොඳට මතක තියාගන්න නිර්වචන ලියද්දී ආර්ථික විචල්යන් හා සම්බන්ධ පරිසරය අපි කියන මොකක් කියලාද? ආර්ථික පරිසරය. මෙන්න මේ ආර්ථික පරිසරයේ පුතේ මෙන්න මේ විචල්යන් තියෙනවා. මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. පොලි අනුපාත, වැටුප් අනුපාත, ජීවන වියදම, විදේශ විනිමය අනුපාත, උද්ධමනය, ජාතික දියුණුව. දැන් මතක තියාගන්න අපිට පාලනය කරන්න බෑ කියන්නේ අපි කියන එකේ මේ වෙලාවේ හැම වෙලාවෙම මතක තියාගන්න ව්‍යාපාර කියලා. නැත්නම් සර් ඉතින් පොලි අනුපාත මහ බැංකුවට පාලනය කරන්න පුළුවන්නේ. ඔව් මහ බැංකුවට පුළුවන් අපිට බෑ. වැටුප් අනුපාත අපිට පාලනය කරන්න බෑ. රටේ ජීවන වියදම ව්‍යාපාරයකට පාලනය කරන්න බෑ. එතකොට ව්‍යාපාරයේ බාහිර පරිසරය තමයි මොකක් තියෙන්නේ මේ හැම දෙයක්ම තියෙන්නේ දැන් මේ පොලි අනුපාත. ඔයාලට මතක ඇති කොරෝනා අවසන් වීමත් එක්කම පොලි අනුපාත 125 30 35 විතර ගියා. දැන් මේ ව්‍යාපාරයේ මේක පාලනය කරන්න බෑනේ. එතකොට ව්‍යාපාරිකයාට පුළුවන් වෙන්න ඕන විකල්ප ක්‍රම පාවිච්චි කරන්න, ණය ගැනීම අඩු කරන්න, ක්‍රම පාවිච්චි කළ මොනවා කරන්න ඕනද? ව්‍යාපාරය ආරක්ෂා කරගෙන යන්න ඕන. වැටුප් අනුපාත, වැටුප් අනුපාත රටේ ඉහළ යනවද පහළ යනවද ඒ අපිට තීරණය කරන්න බෑ. රටේ ජීවන වියදම 900 තිබිච්ච සිමෙන්ති කොටේ 3000 විතර නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන රජයේ යුතුයක මේක පාලනය කරලා දෙන එක. ව්‍යාපාරයකට අනුගත වෙන්න වැඩ කරන්න ඕන. මේ එක සාධකයක්වත් මේ ජාතික නිමවුම, උද්ධමනය, අවදමනය, විදේශ විනිමය අනුපාත, රුපියල් 200 තිබ්බ ඩොලර එක එකපාරම රුපියල් 300 360ට යනකොට පිට රටේ ඉඳලා බාණ්ඩ ගේන්න කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම වැඩිපුර වියදම් කරන්න ඕන. ඇයි ඩොලර එක රුපියල් 200 තියෙනකොට ගෙනපු බාණ්ඩය ඩොලර එක 360ට ගෙන්නනකොට. එතකොට 1 ඩොලර එකක නම් වියදම 200යි. දැන් 360යි. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. එතකොට අපි දැනගන්න ඕන මොනවා කරන්නද? ඒකට විකල්ප හොයන්න, ආදේශක බාණ්ඩ හොයන්න, හොයලා ඉවර වෙලා ව්‍යාපාරයේ පවත්තයි යන. මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මේ තියෙන සාධකවලට අනුව මොනවා කරන්නද? හැඩ ගැහෙන්න. විනිමය අනුපාත වැඩි නම් එතකොට අපි පිට රටින් ඉඳලා බාණ්ඩ ගේන්නනකොට ඒක අපිට පාඩුයි. එතකොට අපි ඒකේ විකල්ප හොයන්න ඕන. එතකොට ජීවන වියදම වැඩි නම් අපි ඒකට විකල්ප ක්‍රම හොයලා දෙන්න ඕන. එතකොට තමයි අර නිෂ්පාදන ක්‍රමය සාර්ථක වෙන්නේ. සමහර වෙනත් නිෂ්පාදන වලට යන්නේ. දැන් උදාහරණයක් විදිහට සමහර නිෂ්පාදන වල බාණ්ඩ මිල ගණන් වැඩි නම් අපි ඒකට විකල්ප ක්‍රම හොයලා දෙන්න ඕන. එතකොට ව්‍යාපාරයට පුළුවන් වෙන්න ඕන. ආර්ථික පරිසරයට අනුව හැඩ ගැහෙන්න. එතකොට ඒක තමයි සාර්ථක. හොඳට මතක තියාගන්න. ආර්ථික පරිසරය කියලා කියන්නේ පුතේ ආර්ථික විචල්යන් හා සම්බන්ධ පරිසරය. එතකොට මේ ආර්ථික විචල්යන්නේ ජාතික නිමවුම, උද්ධමනය, අවදමනය, පොලි අනුපාත, වැටුප් අනුපාත මේ ඔක්කොම මොන පරිසරයද පුතේ? ආර්ථික පරිසරය. ඔන්න සාධක පහයි. බලන්න මතක් කළ සාධක පහ. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ප්‍රජා පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය. ඔන්න පරිසර පහයි. අටක්නේ තියෙන්නේ. ඔන්න අපි යනවා 6 වෙනි පරිසරයට. තියෙන්නේ 6 වෙනි පරිසරය. ඒක හරිම වැදගත්. දැන් ඔය 6 වෙනි පරිසරයට ගැලපෙන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරේ විනාශ වෙයි. සමාජ හා සංස්කෘතික. එතකොට මතක තියාගන්න පුතේ මෙන්න මේ වචන ටික හරිම වැදගත්.
ඒකනේ ළමයිනුත් ගොඩක් ආස කොටස තමයි මේ සමාජ හා සංස්කෘති පරිසරය. ඒ කියන්නේ පුතේ සිරිත්තිරිත් පුරුදු ආකල්ප ඇතුළත් පරිසරය. හොඳට මතක තියාගන්න මෙන්න මේ පරිසරය අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන එක ක්‍රමයෙන් කරන්න වෙන්නේ. අපිට ඒකට අනුගත වෙන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තාම අපිට බෑ පුතේ මිනිස්සුන්ගේ විශ්වාස කියන දේවල් වෙනස් කරන්න. කාලයක් තිස්සේ ආපෝ එක අපිට වෙනස් කරන්න පුළුවන් විද්‍යාත්මකව කතා කරලා. හැබැයි කොච්චර අපි කිව්වත් මිනිස්සුන්ගේ කතා බහ කරන විදිය, ආකල්ප කන බොන විදිය. එතකොට ඒකට අනුකූලව තමයි මොනව කරන්න ඕනද? ව්‍යාපාරේ කරන් යන්න ඕන. එතකොට ඕකට දැන් ලංකාව පොඩි රටක් වුණත් මේ ලංකාවේ සිරිත්විරිත් පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ ආකල්ප පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. පුරුදු පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. අගනාකම් මෙහෙම නැත්තම් ඒගොල්ලෝ වැලියු එකන ඒගොල්ලෝ විශ්වාස කරන දේවල්, ඒගොල්ලෝ අගය කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කන බොන කෑම බීම පවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ පැත්තට ගැලපෙන නිෂ්පාදන හදන්න ඕන. අපි සාමාන්‍යයෙන් දැන් ලංකාවේ දැන් මේක මුළු ලංකාවේම ළමයි නරඹන වැඩසටහනක් ඉඳන් මේ කතාවත් එක්කලා එකඟ වෙයි. සමහර පැතිවල කෑම බීම කන විදිය වෙනස්. සමහර කෑම බීම කන විදිය වෙනස්. දැන් අපි සාමාන්‍යයෙන් ඉතින් මේ ගම්පහ කොළඹ බස්නාහිර පළාතේනේ. අපි සාමාන්‍යයෙන් බත් කාලේ ඉවර වෙලා මේ කිරි ටිකක් කන්න පුළුවන්. හැබැයි දකුණු පළාතේ කට්ටිය මේ කිරි කන්නේ වෙනස් විදිහකට. ඒගොල්ලෝ බත් එකටම කිරි ටිකක් දාගෙන තමයි කන්නේ. එතකොට ඒ පැත්තේ කඩේ කරන මනුස්සයා ඒක දැනගන්න ඕන. ඒ මිනිස්සුන්ට ගැළපෙන නිෂ්පාදනය හදන්න. ඒගොල්ලෝ කතා බහ කරන විදිහත් වෙනස්. ඒ ප්‍රාදේශීය විවහාරයන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කතා කරන එකත් එක්කලා එතකොට බිස්නස් එක සාර්ථක වෙන්නේ ඒ සංස්කෘතියට ගැළපෙන නිෂ්පාදන දෙන්න ඕන. ඒ සංස්කෘතියට දැන් උදාහරණයක් විදිහට අපි කඩේ දාන්නේ වැඩිපුර දෙමළ අය ඉන්න පැත්තක නම් ඒගොල්ලන්ගේ සංස්කෘතියට ගැළපෙන නිෂ්පාදන දෙන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තෝසේ වඩේ ඉට්ලි වගේ දේවල් කන්න පුළුවන්. ඒතරගේ සර් අපිත් කනවනේ. නෑ අපි කනවට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ කනවා. ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ගේ ආහාරයක් විදිහට සල්ලි. ඒතර අපි ඒකට ගැළපෙන නිෂ්පාදනය දෙන්න ඕන. ඒතර අපි ඒගොල්ලන්ට ගැළපෙන ඇඳුම් ටික දෙන්න ඕන. ඒ සංස්කෘතියට ගැළපෙන්න. එතකොට මඩකලපු වගේ ප්‍රදේශයක රෙදි කඩයක් දැම්මොත් ඒ පැත්තේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් අය නම් ඒගොල්ලන්ට ගැළපෙන නිෂ්පාදනය දෙන්න ඕන. එතකොට මේ සංස්කෘතිය විශ්වාස ඒවම තමයි නිෂ්පාදන හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම ඉතින් කතරගම දේවාලේ වටේට පූජා වට්ටි හැදිලා තියෙන්නේ. පූජා වට්ටි කඩවල ටික මේ විශ්වාස මත. එතකොට අපිට ඕක වෙනස් කරන්න බෑ ගිහිල්ලා. අපි ඒකට අනුගත වෙන්න ඕන. චාරිත්‍ර වාරිත්‍ර ලංකාවේ වැඩිම ඇඳුම් අලවියක් තියෙන මොන මාසෙද කියන්නකෝ පුතේ. ලංකාවේ වැඩිම ඇඳුම් අලවියක් තියෙන්නේ මාර්තු මාසේ අන්තිම සති දෙකයි අප්‍රේල් මාසේ මුල සති දෙකයි. ඕක ආයේ වෙනස් කරන්න බෑනේ. එතකොට හැම රෙදි කඩේම මිනිස්සුя දැනගෙන ඉන්න ඕන අපිට වැඩිම සේල් එක තියෙන්නේ මෙන්න මේ මාසේ. ඊට පස්සේ ආයේ සේල් එක තියෙන දෙසැම්බර්. එහෙම නැතු මෙහෙම කියන්න බෑනේ. අනේ ඇයි එහෙම කරන්නේ හැම මාසෙම මේ වගේ රෙදි ගන්නකො. එහෙම මිනිසු ගන්න නෑ. ඒක මිනිසුනේ පුරුද්ද. පුරුද්ද සහ මිනිසු හැදිලා තියෙන විදිය. හැමෝම හිතනවා අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් අඳින්න ඕන, ගෙදර අයට අලුත් ඇඳුමක් අරන් දෙන්න ඕන. ඉතින් ඒකට තමයි. ඊට පස්සේ ගෙදර අලුත් මුට්ටි එක කිරි උතුරවන්න ඕන. ඊට පස්සේ හැමෝම නෑගම් යන්න ඕන. ඒතර ලංකාවේ බිස්කට් වල විදිය වැඩිම තියෙන එකේ. ඒක වෙනස් කරන්න බෑ. එතකොට දැන් මේ වෙසක් සමය ලැබෙනවා. මේ වෙසක් සමයත් එක්කලා ඒ වටා වැඩිච්ච බිස්නස් ටිකක් තියෙනවා. වෙසක් කූඩු හැම මාසෙම ඉක්ුණන්න බෑනේ. එතකොට මේ අපි ඒකට අනුව වැඩ කරන්න ඕන. වෙසක් කාඩ හැම මාසෙම ඉක්ුණන්න බෑනේ. බල්බ් බෙල් හැම මාසෙම ඉක්ුණන්න බෑනේ අර වගේ. බල්බ් බෙල් ආයේ ගෙදරදී මොකක් හරි පොඩි උත්සවයක් තියෙනවා නම් එහෙම ගනි. හැබැයි හැමෝම බල්බ් බෙලක් ගන්නවා, හැමෝම වෙසක් උඩුවක් හදනවා, හැමෝම සෞකොලයක් ගන්නවා. මේ මාසෙ. එතකොට හොඳට මතක තියාගන්න පුතේ, සමාජ සංස්කෘතික පරිසරය අපිට වෙනස් කරන්න බෑ. අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕන. ඒ ප්‍රදේශයේ තියෙන දේවල් වලට අනුව හැඩගැහෙන්න ඕන. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ සිරිත් විරිත් වලට අනුව හැඩගැහෙන්න ඕන. ඒතර ප්‍රාදේශීය වශයෙන් එක එක ප්‍රදේශවල එක එක පුරුදු තියෙනවා. එක එක සිරිත් තියෙනවා, එක එක ආකල්ප තියෙනවා. ඒකට අනුව තමයි, එක එක විශ්වාස අනුව තමයි නිෂ්පාදනය බිහි වෙන්න ඕන, ව්‍යාපාරය බිහි වෙන්න ඕන. මේක හරි ප්‍රසිද්ධ කතාවක්. එතකොට ඔය මේ මාධ්‍ය ආයතන මේවා ගොඩක් දන්නවා. ඔය ලංකාවේ ප්‍රධාන අර චිත්‍රපටියක වුණත් මෙහෙම කතාවක් වෙලා තියෙනවනේ. අර මේ ප්‍රාදේශීය විවහාර භාෂාව ගැන අර චිත්‍රපටියක් ඇවිල්ලා තියෙන්නේ. මේ දෑස කුමටද කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය දකුණු පළාතේ අසාර්ථක වෙනවා. අසාර්ථක වුණාම නම වෙනස් කරන්න එනවා. මේ දෑස මක්කටයි කියලා. ඒ කියන්නේ අර ඒ ප්‍රදේශයේ කතා කරන භාෂාව. එතකොට තමයි ඒගොල්ලන්ට ෆීල් වෙන්නේ. දැන් අපි ඒගොල්ලන්ගේ භාෂාවට අනුව තමයි ඒගොල්ලන්ගේ පැත්තර නිෂ්පාදන දෙන්න ඕන. ඇයි අරගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒකම ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක
නිෂ්පාදනයකර අපි දැනගෙන ඉන්නවනේ මේගොල්ලෝ කතා කරන්නේ කොහොමද මේගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද මේගොල්ලන්ගේ පුරුදු මොනවද ඒකට අනුව තමයි ප්‍රොඩක්ට් එක දෙනවා හොඳට මතක තියාගන්න සමාජ සංස්කෘතික පරිසරයත් අපට පාලනය කළ නොහැක එළියේ තියෙන පරිසරයක් අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕනේ ඒකට අනුව නිෂ්පාදනය දෙන්න ඕනේ එතකොට තමයි ව්‍යාපාරේ මොනව වෙන්නේද සාර්ථක වෙන්නේ සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන් වෙන්නේ ආ මෙන්න ඊළඟ පරිසරය මෙන්න මේ පරිසරය ඕනනම් తాවකාලිකව වෙනස් කරන්න පුළුවන් හැබැයි తాවකාලිකව වෙනස් කරාම සදාකාලිකව ප්‍රතිලාභ භුක්ති විඳින්න වෙනවා. ඒ කියන්නේ ස්වභාවික පරිසරය කියන්නේ පුතේ මෙන්න මේ අපි කතා කරන කාල ගුණය, දේශ ගුණය, භූමියේ පිහිටීම මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. කාල ගුණය, දේශ ගුණය, සම්පත්වල පිහිටීම, පරිසර දූෂණය, භූ විෂමතාව. දැන් උදාහරණයක් විදිහට මේ ස්වභාවික පරිසරයනේ. එතකොට රටේ තියෙනවා පුතේ එක එක කාලගුණික තත්ත්වයන් එක එක දේශගුණික තත්ත්වයන් දැන් අපි සාමාන්‍යයෙන් කාලගුණය කියන්නේ කෙටි කාලයකට තියෙන ප්‍රදේශයේ තියෙන තත්ත්වේනේ දේශගුණය කියන්නේ දිගු කාලයක් තුළ ඒ ප්‍රදේශයේ තියෙන තත්ත්වේ දැන් අපි සාමාන්‍යයෙන් නුවරඑළිය දේශගුණය කියලා කියන්නේ සීත දේශගුණය කොළඹ කියන්නේ සාමාන්‍යයෙන් තෙත් කලාපයට අයිති ප්‍රදේශයක් ඒතොර වහින්න පුළුවන් පායන්න පුළුවන් ඔය ඔක්කොම තියෙනවා දැන් මතක තියාගන්න මේ අවුව වැස්ස කියන සාධක අපිට තීරණය කරන්න බෑ එතකොට මේ සාධක මත නිෂ්පාදනවලට ඉල්ලුම අඩු වැඩි වෙනවා. ඉතින් රත්නපුරේ තමයි මැණික් කඩයක් දානවා නම් දාන්න ඕනේ මේ. ගම්පහ කොළඹ මැණික් කඩයක් හරියන්නේ නැහැ. ඒ කියන මැණික් කඩ තියෙන පළපල වලට මුදු වගේ නේද? සාමාන්‍යයෙන් මේ රත්නපුරේ තමයි මැණික් කඩ වැඩි වෙන්නේ. ඒ පිහිටීම අපිට ඒක පාලනය කරන්න බෑනේ. අපිට කියන්න බෑනේ කොළඹත් මැණික් තියෙන්න ඕන, මැණික් හැදෙන්න ඕන. දෙයියෝ එහෙම කරේ යයි. රත්නපුරේට විතරක් මැණික් දුන්නේ යයි. කොළඹටත් මැණික් ටිකක් දෙන්න තිබ්බනේ. නැහැ. ස්වභාවික පරිසරයේ පිහිටීම අනුව තමයි මොනව වෙන්නේද? ව්‍යාපාර ටික බිහි වෙනවා. භූෂමතාවන් එතකොට දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තාම නුවරඑළිය වගේ පැතිවල සීතලට අඳින ජැකට් විකුණන්න පුළුවන්. ඉතින් කොළඹ විකුණන්න බෑනේ ඒක. දැන් සාමාන්‍ය විදිහට ගත්තාම නුවරඑළිය වගේ ප්‍රදේශවල අයිස්ක්‍රීම් අලවිය සීත කෑම අලවිය අඩුයි. හැබැයි වියලි කලාපයේ නැත්තම් පායන කාලවල වලට අයිස්ක්‍රීම් වගේ දේවල් වල අලවිය වැඩි. වැහි කාලවල වලට මේක යෝගට් නිෂ්පාදනය කරන සමාගම්, අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන සමාගම් හොඳටම දන්නවා. ඉදිරි මාසයේ වැසි කාලයක් නම් ඒගොල්ලෝ යෝගට් නිෂ්පාදනය අඩු කරනවා. අලවිය අඩු කරන අඩු වෙන නිසා හේතුව අපිට ඒක පාලනය කරන්න බෑ. මිනිස්සු කවදාක්වත් පුතේ දැන් මේ සාධක පාලනය කරන්න යන්න බෑනේ. අපිට බෑනේ අවුව වැස්ස පාලනය කරන්න. ඒකට අනුව මොනවා කරන්න ඕනද? අපේ ව්‍යාපාරයේ හැඩගස්වා ගන්න ඕන. අපි ඒකට ගැළපෙන නිෂ්පාදන දෙන්න ඕන. ඒතර අපි දක්ෂ වෙන්න ඕන. දැන් පාරා ඉන්නේ දොඩම් විකුණන මිනිස්සයාගේ ඉඳලා දැන් හිතන්න වැස්සක් වැස්සොත් එයාගේ දොඩම් අලවිය අඩු වෙනවා. ඒතකොට එයා දක්ෂ වෙන්න ඕන. එහෙනම් එදාට දොඩම් විකුණන්න නැතුව එයා එදාට උණුසුම් ආහාරයක් විකුණන. දේ එකක් හරි, කෝපි එකක් හරි. ඒකට තමයි අනුගත වෙනවා කියන්නේ. නැත්තම් ඔයාගෙන් ඉතින්ස දොඩම් විකුණන මිනිස්සයාට දොඩම් විකුණන දෙනවා. ඒකට තමයි අනුගත වෙන්න කියන්නේ. අපිට වැස්ස පාලනය කරන්න බෑනේ. අපිට අවුව පාලනය කරන්න බෑනේ. ඒතර අපි ඒකට අනුගත වෙන්න ඕන. අපි ඒකට අනුව නිෂ්පාදනය හදනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් වෙනවා කියලාද පුතේ? සාර්ථක වෙනවා කියලා. හොඳට මතක තියාගන්න මේ පරිසර පාලනය කරන්න බෑ. අපිට ඒකට අනුගත වෙන්න පුළුවන්. සම්පත්වල පිහිටීම අපිට බෑනේ. අරාබියා වගේ ප්‍රදේශවල පොළොව හාරනකොට තෙල් එනවා. අපේ ප්‍රදේශවලනේ වතුර. ඉතින් එතකොට හොඳට මතක තියාගන්න අපිට ඒක වෙනස් කරන්න බෑ. උදේට ඒගොල්ලෝ තෙල් විකුණනවා. අපි ඉතින් වතුර වෙන්න ඕන එහෙනම්. අපි ඒකට අනුගත වෙන්න ඕන. ඉතින් මේ එකක්වත් ව්‍යාපාරයකට තනිව පාලනය කරන කව්ව වැස්සවත් ඒවැ පිහිටීමවත් පරිසරේවත් ආ ඔන්න එහෙනම්. දැන් බලන්න පරිසර කීයක් කතා කරාද කියලා. ආ ඔන්න පරිසර රටේ. ආ බලන්න මොනවද ඉවර කියලා. ඔන්න දේශපාලන ඉවරයි, ආර්ථික ඉවරයි, සමාජ ඉවරයි බලන්න. දේශපාලන, ආර්ථික, සමාජ, තාක්ෂණික, ස්වභාවික, නෛතික, ප්‍රජා. ආ තව එකම එකයි ඉතුරු. බලන්න මොකද්ද කියලා. ගෝලීය පරිසරය. ආ ගෝලීය පරිසරය කියන්නේ පුතේ මෙන්න මේ ගෝලීයකරණයත් එක්කලා. මෙන්න මේ ගෝලීයකරණයත් එක්කලා මුළු ලෝකයම එකම වෙළඳපොළක් බවට පත් වෙලා තිනවා. ඔය එකම වෙළඳපොළ බවට පත්වීමේ ප්‍රධාන සාධකය තමයි මෙන්න මේ ගෝලීයකරණය. එතකොට ඒක ඇතුලේ මෙන්න මේ සංවිධාන හැදිලා තිනවා. අන්තර්ජාතික ආයතන, කලාපීය සංවිධාන, විදේශ ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාම, ගෝලීය සන්නම් මේ එකක්වත් ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. ඒකට අනුව හැඩගැහෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තහම අපි හිතමු අන්තර්ජාතික ආයතන. ඔය දැන් මේ දවස්වල වැඩියෙන්ම කතා කරන්නේ IMF එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඊපස්සේ ලෝක බැංකුව. දැන් මේගොල්ලෝයි රජයේ අතර ක්‍රියාකාරීත්වයක් යනවනේ. ඒකට අනුව
සමහර ව්‍යාපාරවලට හොඳ වෙන්න පුළුවන් නරක් වෙන්න පුළුවන්. බදු වැඩි වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ අන්තර්ජාතික ආයතනවල බලපෑම අපිට පාලනය කරන්න බෑ. අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕන. කලාපීය සංවිධාන සාක් සංවිධානය වෙන්න පුළුවන්. ඊට පස්සේ තෙල් රටවල්වල තියෙන ඔපෙක් සංවිධානය වෙන්න පුළුවන්. විදේශ ආයෝජන. එතකොට වරාය හදන්න ආයෝජන එනවා. ගුවන්තොටුපළ හදන්න ආයෝජන එනවා. ව්‍යාපාරයට ඒක මොනව කරන්න බැරිද පුතේ? පාලනය කරන්න බෑ. ජාත්‍යන්තර ජාල, ජාත්‍යන්තර වෙළඳාම. ජාත්‍යන්තර වෙළඳාමේදී අපි එක එක රටවල් එක්කලා ගනුදෙනු කරනවා. රුසියාව එක්කලා, ඇමරිකාව එක්කලා, චීන එක්කලා, ඉන්දියාව එක්කලා. එතකොට ඒ සාධක අපිට පාලනය කරන්න බැහැනේ. දැන් ඉන්දියාවත් එක්කලා අපි ගිවිසුමක් අත්සන් කරලා ව්‍යාපාරය කරන් යනවා. එතකොට ඒක සමහර ව්‍යාපාරවල හොඳ වෙයි, සමහරවට නරක් වෙයි. අපි ඒකට අනුගත වෙන්න ඕන. එතකොට වර්තමාන රජයේ හිතන්නකො මෙහෙම අත්සන් කරා කියලා. ආ. තව අවුරුදු 5කට ඉදිරියට බිත්තර ගේන්න ඉන්දියාවත් එක්කලා ගිවිසුමක් අත්සන් කරා. ඒක ජාත්‍යන්තර වෙළඳාමේ කලාපීය ගිවිසුමක් විදිහට අත්සන් කරා. දැන් මොකද වෙන්නේ? දැන් එතකොට දිගටම බිත්තර ගේනවා. දැන් අපිට ඒක නවත්තන්න බැහැ. අපි ඒකට අනුගතව ව්‍යාපාරය කරන්න ඕන. හරි. එතකොට මේ ගෝලීය සන්නම්. දැන් ගෝලීය සන්නම් කිව්වහම ලෝකේ තියෙන ප්‍රධාන බීම වර්ග, ප්‍රධාන කෑම වර්ග. දැන් අද මේ මාධ්‍ය ආයතනයක් නිසා මම මේකේ නම් කියන එක හරි නැහෙනේ. එතකොට ඔයාලට මතක් වෙනවනේ ලෝකේ ප්‍රධාන බීම වර්ග, ලෝකේ ප්‍රධාන ෆෝන් කම්පැනි, ලෝකේ ප්‍රධාන සමාජ ජාල. මේ එතකොට මේ ඒව ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර කරා කියලා අපිට පාලනය කරන්න බෑනේ. ඒක ගෝලීය සන්නම්. එතකොට වෙන්නේ මෙන්න මේකට අනුව මොනව වෙන්න වෙනවද පුතේ? අපිට හැඩගැහෙන්න වෙනවා. අපිට මේ සාධක එකක්වත් පාලනය කරන්න බෑ. හොඳට මතක තියාගන්න මේ ගෝලීයට ගෝලීයකරණයට අදාළ සාධක ටික. ගෝලීයකරණය, සංනිවේදනය, තාක්ෂණයේ දියුණුව, මුළු ලෝකෙම එකම වෙළඳපළක්. එතකොට අපිට අන්තර්ජාතික ආයතන, කලාපීය සංවිධාන, විදේශ ආයෝජන, ජාත්‍යන්තර ජාල මේ හැම එකක් එක්කම වැඩ කරන්න වෙනවා. එතකොට අපිට ඒකට අනුව වැඩ ටික කරන්න වෙනවා. ඒකට අනුව වැඩ ටික කරගන්න බැරි වුණොත් අන්න අපි අසාර්ථක වෙනවා. එතකොට අපිට ඒ වැඩේ කරගන්න බැරුව තත්ත්වයක් ඇති වෙනවා. ඒක එතකොට හරිම නරක තත්ත්වයක් වෙන්නත් පුළුවන්. අපි අසාර්ථක වුණා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නොවෙන්න අපි ඒක බලලා වැඩ කරනවා. ආ එතකොට මේ තියෙන්නේ පුතේ ඔන්න ඔයාට මම ඔය කොටසින් කොටස කියලා දුන්නේ මොනවද? ආ ව්‍යාපාරයක තියෙන මොන සාධක ටිකද පුතේ? සාර්ව පරිසර සාධක. සාර්ව කියන්නේ මතක තියාගන්න පුතේ, එළියේ ඉන්න, ව්‍යාපාරයේ පිටතින් ඉන්න බලපෑම් කරන කණ්ඩායම්. ඒ අතර සමීප සම්බන්ධයක් නෑ. හොඳට මතක තියාගන්න මේ සාධක අටම අපිට පාලනය කළ නොහැක. පාලනය කරන්න බෑ. අපි ඒකට අනුව හැඩගැහෙන්න ඕන. එතකොට තමයි ව්‍යාපාරය මොනව වෙන්නද? සාර්ථක වෙන්නේ. ව්‍යාපාරය එතකොට තමයි හරියන්නේ. එතකොට මේකේ මතක තියාගන්න මේ සාර්ව පරිසරයේ හොඳ සාධක වලට අපි කියන්නේ පුතේ අවස්ථා. එතකොට මේ සාධක අටේ හොඳ තිබුණොත් අවස්ථා. මේ සාධක අටේ මොනව හරි නරක තිබ්බොත් අපි කියන්නේ තර්ජන. ව්‍යාපාරයට එළිය තියෙන හොඳ දේවල්, ව්‍යාපාරයට පිටතින් තියෙන හොඳ දේවල් අපි කියන මොනවා කියලාද? අවස්ථා කියලා. ව්‍යාපාරයට පිටතින් තියෙන නරක දේවල් අපි කියනවා පුතේ තර්ජන කියලා. ව්‍යාපාරයට ඇතුලේ තියෙන හොඳ දේවල් ශක්තියින්, ව්‍යාපාරයට ඇතුලේ තියෙන නරක දේවල් දුර්වලතා. ව්‍යාපාරයට ඇතුලේ තියෙන හොඳ එළිය තියෙන හොඳ දේවල් අවස්ථා, එළිය තියෙන නරක දේවල් තර්ජන. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ හතර බලනවට තමයි අපි ඔය කියන්නේ අර ෂොට් ඇනලිසිස් එකක් කරනවා කියලා. සදු අත විශ්ලේෂණය කියන්නේ මේකට තමයි. ශක්තීන්, දුර්වලතා, අවස්ථා, තර්ජන. අවස්ථා, තර්ජන. හරි. හොඳට මතක තියාගන්න මේ පරිසර අධ්‍යයනයේ තමයි අපි කියන්නේ ෂොට් ඇනලිසිස් එකක් කරනවා කියලා. අපේ ශක්තීන් මොනවද? අපේ දුර්වලතා මොනවද? අපේ අවස්ථා මොනවද? අපේ තර්ජන මොනවද? ඒතර හොඳට මතක තියාගන්න පුතේ, අපි ඔය සාර්ව පරිසරයේ කතා කරන්න ඕන දේවල් තමයි ඒ පරිසර සාධක ටික, ඒකේ තියෙන උපසාධක ටික සහ ඊට පස්සේ මේ සාධක එකිනෙකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. අපි ඒකට කියනවා අන්තර් සම්බන්ධ කියලා. ඔන්න ඔය අන්තර් සම්බන්ධය අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්න වලින් හැම කතා කරනකොට. එතකොට පුතේ අපිට දැන් ඔය අද දැන් අපි මේකේ උගන්වන්න ලැබිලා තියෙන වෙලාවත් එක්කනේ ඒ ටික ඔක්කොම සාරාංශගත කරලානේ. එතකොට ඔය පාඩමේ ඔය ව්‍යාපාර පරිසරය කියන්නේ ලොකු කොටසක්. එතකොට අපි ඕක දවස් දෙකකට කඩලා තමයි ඉගෙනුවේ. පළවෙනි දවසේ ඔය අභ්‍යන්තර පරිසරයේ ඒකේ සාධක, ඒකේ තියෙන ශක්තියින් දුර්වලතා ටික කතා කරා. එතකොට අද අපි කතා කර අනිත් කොටසේ බාහිර පරිසරයේ ඉන්න ආසන්න පරිසරයයි සාර්ව පරිසරය. එතකොට ඔයාට හරි ලේසියට මේ කාරණා ටික තේරුම් ගන්න පුළුවන්. හිමින් හිමින්. එතකොට ඔයාට පේපර් එකේ ප්‍රශ්නයක් ආවත් ඔයා දන්නවා මේක ලියන්න ඕන මේ විදිහට, මේක ලියන්න ඕන මේ විදිහට. එතකොට ඒක ඔයාට තේරුම් ගන්න ලේසි. ඉතින් මං කියන්නේ පුතේ මේ දේවලුත් උදව් කරගෙන ඔයා ඉස්කෝල යනවා, පන්ති යනවා, මේ තීරණාත්මක කාලයේ ඔයා පුළුවන් තරම් මොනව කරන්නද?
වැඩ කරන්න කාල්රාමුවක් හදාගෙන අර අතීතයට බේත් බඳින්න බෑ. ඒකැනේ අතීතයට වා සාප කරන්න එපා පුතේ. අතීතයට සාප කර කර අපරාධි මට මේවා මිස් වුනා, මේ දේ මේවා වුණා, දැන් ඒක අපරාධි මට ටිකක් හිතුවනම් තව කරගන්න තිබ්බ වැඩ, දැන් ඒක කොච්චර හිතුවත් වැඩක් නෑ පුතේ. ඒ හින්දා ඔයා අතීතය ගැන හිත හිත වර්තමානයේ විනාශ කරගන්න එපා. ඒ මං වාට හැම වෙලාවෙම කියන්නේ පුතේ, ඔයා මේ වර්තමානයේ වැඩ කරන්න. එතකොට වාගේ අනාගතය අනිවාර්යයෙන්ම හොඳ එකක් වෙයි. එහෙම විශ්වාස කරලා වැඩ කරන අයට කොයිම වෙලාවක වාර නරකක් වැරද්දක් වෙන්නේ නැහැ පුතේ. එහෙනම් මං වාට හරි විශ්වාසයෙන් කියනවා, ඔයා මේ වැඩ ටික හරියට කරන්න. මුලින් ඉඳලා වැඩ ටික කරගන්න, පාඩම් ටික හරියට බලන්න, නෝට් ටික සම්පූර්ණ කරගන්න. දැන් අවසන් සටනට ලෑස්තියි. තව මාස 6ක් විතරනේ තියෙන්නේ. දැන් මේකෙත් කිවි කිවි යනවනේ. ඉතින් ඒ හින්දා ඒ වැඩ ටිකත් හොඳට කළොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳට වැඩ කරලා, මහන්සිලා වැඩ කරලා හොඳම රිසල්ට් එකක් ගන්න වැඩ කරන්න. හරි. එහෙනම් අදට පාඩම ඉවර කරනවා. අපි තවත් දවසක සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම බුදු සරණයි.